ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ප්‍රස් මීන් වියන ආරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදේක සිල් දනම සාදරෙන් පිළිගන්නවා වෙනද වගේම දත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට කතා දෙකක් නැහැ ඔයා ඔයාගේ ජීවිතේ බලන්න යන ලස්සනම කතාව තමයි අද ඉන්සයිඩ් සිනමැක්ස් හරහා බලන්න යන්නේ කියලා අපි වගකීමෙන් කියනවා මේ කතාව මොනතරම් ලස්සනද කියලා කියනවනම් ඔයා මේ විදි බලලා තියෙන කවදාවත් අමතක නොවන ඒ කතා අතරට මේ කතාවත් අනිවාර්යෙන් එකතු වෙනවා කියලා අපි තදින්ම විශ්වාස කරනවා මම මේ තරම්ම මේ කතාව අගය කරන්නේ ඇයි කියන එකට හේතුව කතාව පටන් ගන්න විදිය ඇහුවට පස්සේ ඔයාලට තේරේ ඉතින් මේ සුපිරිම කතාව පටන් ගන්න මෙන්න මෙහෙමයි ජෝයි කියලා හොඳින් ඉගෙන ගත්ත තරුණ පිරිමි ළමෙක් ඉන්නවා නමුත් කොච්චර හොඳින් ඉගෙන ගත්තත් ජෝයිට රස්සාව इंटरव्यूस नमुते किसी तन चोट रस्ताव कंब विरे चोट दिन लो या पनवा आदर तरण गेह लम्यट विना पिमे संबंध मेन मे वा प्रश्न गुडक निशा चोट यागे जीवित इपावेनो चो इट पास बिल्डिंग कुड़ी पहाल पेन सीधे विहानिक चोई आत्मीया के मारे लंगट मारे इट पास चोट अवस्था अवस्था दुलाहको अवस्था तमाय मेतक कुहुमहारी मेरे इन के शरीर यागे आत्मीय अयन कर्वेट चोई आत्मीय दान ए චෝයිට ලැබෙන අභියෝගය තමයි කොහොම හරි මෑතකද සිද්ධ වෙන්න තියෙන ඒ කෙනාගේ මරණය නවත්ව ගන්න එක. එහෙම කළොත් එහෙම අනිවාර්යෙන් චෝයිට ඒ කෙනාගේ ශරීරය ඇතුලේ ඒ කෙනා විදියටම දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඒත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි චෝයි දන්නේ නැහැ ඒ කෙනා මැරෙන්නේ කවදද කීයටද සහ කොහොමද කියලා. ඒත් එක දෙයක් විශ්වාසයි ඒ කෙනා අනිවාර්යෙන් මෑතකදී කොහොම හරි මැරෙන්න ඉන්න කෙනෙක්. චෝයිට කරන්න තියෙන්නේ ඒ මරණය කොහොම හරි නවත්ව ගන්න එක. අන්න ඒ වගේ අවස්ථාවන් 12ක් චෝයිට හම්බ වෙනවා. චෝයි සිදි විහානි කරගත්තේ එයාගේ ජීවිතේ එපා නිසානේ. අන්න ඒක නිසා තමයි මාර්යා මේ අහඹු අවස්ථාවන් 12 චෝයිට දෙන්නේ. අයියෝ වීඩියෝ එක පටන් ගද්දිම කතාවේ ඔක්කොම කියලා දැම්මනේ කියලා හිතන්නවත් එපා මොකද විශ්වාස කරන්න මේ කතාවේ 100%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මම දැන් ඔයාලට කිව්වේ ඒ වගේම මම ආපහු කියනවා ඔයා ඔයාගේ ජීවිතේ බලන ලස්සනම කතාව තමයි මේක මාරම ලස්සන කතාවක් විතරක් නෙවෙයි අවසානයේදී සමාජයට දෙන්න පුළුවන් ලොකුම වටිනම පණිවිඩය දීලා තියෙන මේ සුපිරිම සීරීස් එක තමයි Death's Game කියන 2023 ආපු කොරියන් සීරීස් එක ඔව් ඔයාට ඇහුණා හරි IMDb 8.6ක් අරගෙන තියෙන මේ සීරීස් එකට එපිසෝඩ්ස් 8ක් තියෙනවා නමුත් කිසිම දෙයකට කලබල වෙන්න දෙයක් නැහැ මේ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ්ස් 4 එකතු කරලා Part 1 අපි මේ විදිහට අරගෙන එක නිසා අද වීඩියෝ එකේ අවසානයේට ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එක අපිට දෙන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එකට අනුව මේ සීරීස් එකේ ඉතුරු එපිසෝඩ්ස් 4ත් එකතු කරලා Part 2 අරගෙන ඇවිල්ලා මේ සීරීස් එක සම්පූර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඇත්තටම මේක හිතුවට වඩා ලොකු වැඩක්. ඒක නිසා සිනමැක්සස් හැමෝටම ආරාධනා කරනවා Death's Game මේ සුපිරිම සීරීස් එකේ Part 1 එකේ අවසාන විනාඩි දෙක බලන්න එන්න කියලා. වීඩියෝ දාන්න කලින් පුංචිම පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒක තමයි දැන් Inside Cinemax කියන්නේ නිකම්ම YouTube channel එකක් විතරක්ම නෙවෙයි. ඔයාලා හැමදාමත් හවසට සුපිරිම ෆිල්ම්ස් බලන්න එන ෆිල්ම් හෝල් එකක් වගේනේ. නමුත් මේ Inside Cinemax ෆිල්ම් හෝල් එකෙන් ෆිල්ම් බලන්න එන කිසිම කෙනෙක් ගෙන් අපි සල්ලි ගන්නෙ නැහැ. කැමති කෙනෙක්ට විතරක් අපිට කරන උදව්වක් විදියට ලයිෆ් ටයිම් ටිකට් ටැග් ගන්න පුළුවන්. ඒත් ඒකටත් අපි සල්ලි ගන්නෙ නැහැ. ලයිෆ් ටයිම් ටිකට් එක විදියට අපි හැඳින්නුවේ ඔය පහලින් තියෙන subscribe button එක. මම දන්නවා ගොඩක් අය YouTube එකේ videos බැලුවත් ඒ channel subscribe කරන්නේ නැහැ. වීඩියෝ එකට අමතරව ඒ channel එකෙත් වටිනාකමක් තියෙනවා නම් විතරයි ඒ channel එක ගොඩක් අය subscribe කරන්නේ. ඉතින් අපි වගකීමෙන් කියනවා අපේ Inside Cinemax YouTube channel එක subscribe කරාට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද කියවීමට එහා ගිය සුපිරිම explanation අත්දැකීමක් ඔයාලට Inside Cinemax YouTube channel එක හරහා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ අපේ වීඩියෝස් බැලුවත් තවමත් අපිව subscribe කරන්න මගහැරනා ඉන්නවා නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. කැමති නම් අපේ channel එක subscribe කරලා ඊට හැපෙත්නින් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා හැමෝටම ආදරෙන් මේ වෙලාවදී මතක් කරනවා. එහෙනම් බලමු අපි කවුද මේ චෝයි කියන තරුණ පිරිමි ළමයා. චෝයිට මාර්යා මේ වගේ අවස්ථාවක් දෙන්නේ ඇයි? මේ අවස්ථාව හම්බ වුණාට පස්සේ චෝයිට මොන වගේ අයගේ ශරීරවලට යන්න වෙයිද? එතනින් එහාට චෝයිට මොන වගේ බාධකවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? අවසානයේදී හරි මෑතක සිද්ධ වෙන්න තියෙන ඒ එක කෙනෙක්ගේ හරි මරණයක් නතර කරගෙන චෝයිට එතනින් එහාට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද? අපි යමු වීඩියෝකට. ඔන්න කතාව පටන් ගද්දිම අපිට වටිනා වාක්‍යයක් පෙන්නනවා මේ වාක්‍යය සඳහන් කරලා තියෙන්නේ මනුෂ්‍ය වර්ගයාට වඩාත්ම වේදනාකාරී මරණය වෙන්නේ කලින් දැනුවත් වෙලා ඉන්න මරණයයි කියලා. මේ වාක්‍ය මේ කතාවට මොනතරම් සම්බන්ධයිද කියලා අපිට දැන්ම හිතා ගන්න බැහැ. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා අඳුරු තැනක හිර වෙලා ඉන්න තරුණ පිරිමි ළමයෙක්. එකපාරටම මේ තරුණ පිරිමි ළමයා ළඟට කවුදෝ කාන්තාවක් ඇවිල්ලා පිස්ටල් එකකින් ඔළුවට වෙඩි තියනවා. ඇත්තට මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපිට දැන්ම තේරෙන්නේ නැහැ. ඔන්න දැන් තමයි අපි මේන් ස්ටෝරි එකට එන්නේ. ඒ කියන්නේ කාලකට කලින් වුණ සිද්ධියක් තමයි අපිට මේ වෙලාවදී පෙන්නන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි චෝයි. චෝයි කියන්නේ හොඳින් ඉගෙනගත්ත තරුණ පිරිමි ළමෙක්. චෝයි මේ වෙද්දි රස්සාවක් බලාපොරොත්තුෙන් ඉන්ටර්විව් එකට යන ගමන් ඉන්නේ. අන්න ඒක නිසා චෝයි කතා කරනවා එයා පණ වගේ ආදරය කරන එයාගේ පෙම්වතියට. චෝයිගේ පෙම්වතියගේ නම තමයි සූ. සූත් මේ වෙලාවේදී චෝයිට විෂ් කරනවා. කොහොනතිට පස්සේ චෝයි එනවා. එයා රස්සාව බලාපොරොත්තුෙන් ඉන්න ටේකන් කියන කම්පැනි එකේ ඉන්ටර්විව් එකට. නමුත් මේ වෙලාවේදීම ඔන්න පාරේන වාහනයකට මිනිස්සෙක් හැප්පිලා ඒ මිනිස්සයා කෙලින්ම ඇදගෙන වැටෙන්නේ චෝයි ළඟ. චෝයි ඊට පස්සේ මේ මිනිස්සයාට උදව් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ මිනිස්සයා ඇක්සිඩන්ට් එක නිසා චෝයි ඉස්සරහම මැරෙනවා. එක පාර්ට්ම සිද්ධුන මේ දේ නිසා චෝයි බය වෙනවා. චෝයි ඊට පස්සේ බොහොම අමාරුවෙන් හිත හදා
දාගෙන ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න උත්සාහ කරනවා නමුත් මේ වැඩේ හරියන්නේ නැහැ. ජෝයි බය වෙලා ඉන්න නිසා අහන කිසිම ප්‍රශ්නයකට ජෝයිට උත්තර දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න එක නිසා ජෝයිව මේ ඉන්ටර්විව් එකෙන් කැපෙනවා. දැන් ජෝයිට කරන්න දෙයක් නැහැ. අන්න එක නිසා ජෝයි සුපුරුදු පරිදි එයාගේ part time එකේ වැඩ පටන් ගන්නවා. ජෝයි වැඩ කරන්නේ බාර් එකක. ජෝයි කියන්නේ හොඳින් ඉගෙන ගත්ත තරුණ පිරිමි ළමෙක් වුණාට ජෝයිට දැන් රස්සාවක් නැහැනේ. අන්න එක නිසා ජෝයිට අගමැත්තෙන් උනත් දිගටම මේ part time එක කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට කාලයක් ගත වෙනවා. ඒත් ඔන්න ඊට පස්සෙ අපිට පේනවා ජෝයි සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන හිටපු අර ටේකන් කියන කම්පැනි එකේ පුරප්පඩු කිහිපයක් සඳහා ඉන්ටර්විව් පැවැත්වෙනවා. ඇත්තටම මේක තමයි ජෝයිට ලැබෙන අවසාන අවස්ථාව. අන්න එක නිසා ජෝයි දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන ආපහු එනවා මේ ඉන්ටර්විව් එකට. නමුත් මේ වෙලාවදිත් සිද්ධ වෙන්නේ කලින් උන දෙයම තමයි. අවුරුදු ගානකට කලින් උත් ජෝයි දහසක් හිතේ බලාපොරොත්තු තියාගෙන මේ විදිහම මේ කම්පැනි එකේම ඉන්ටර්විව් එකට ආවා. නමුත් ඒ වෙලාවදී එකපාරටම ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සෙක් මැරුණානි ජෝයි ඉස්සරහාම අන්නේ සිද්ධිය ජෝයිට මතක් වෙනවා. ඒක නිසාම ජෝයිගෙන් කොච්චර ප්‍රශ්න ඇහුවත් ජෝයි මේ වෙලාවදී බයෙන් ඉන්න නිසා ඒ කිසිම ප්‍රශ්නයකට ජෝයිට උත්තර දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් ජෝයිට කියනවා පස්සේ අපි ඔයාලට දැනුම් දෙන්නම් කියලා. කොහොම නමුත් මේ වෙලේ ජෝයිට තේරලා තියෙන්නේ එයාට කීයටවත් මේ අවස්ථාව හම්බ වෙන්නේත් නැහැ කියලා. ඊට පස්සේ ජෝයි හොඳටම බීලා වෙරිමතෙන්ම එනවා එයාගේ පෙම්වතියව, ඒ කියන්නේ සූව හම්බ වෙන්න. නමුත් මේ වෙලාවේ ජෝයි දකින්නවා සූට වෙනත් තරුණ පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ තරුණ පිරිමි කෙනා සූව ගෙදර ළඟින් ඇරලවලා යන සිද්ධිය ජෝයි හොඳින්ම දකින්නවා. ජෝයි ඊට පස්සේ එනවා සූත් එක්ක කතා කරන්න. ජෝයි සූගෙන් අහනවා ඔයාට වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනව නේද කියලා. නමුත් සූ එක පිළිගන්නේ නැහැ. සූ ඊට පස්සේ ජෝයිට කියනවා මේ මාසේ පුරාවටම ඔයාට part time එක කරගන්නත් බැරුණානේ. ඒක නිසා ඔයාගෙතේ සල්ලි නැහැ නේද? ඒක නිසා මේක තියාගන්න කියලා සූ මේ වෙලාවේ ජෝයිගේ අතට දෙන්නේ ලියුම් කවරයක්. නමුත් ඇත්තටම ජෝයි මේක බාර ගන්නත් කැමති නැහැ. ඊට පස්සේ ජෝයි සූට කියනවා මං හැම දෙයකින්ම පෙරදලා ඉන්නේ. මට රස්සාවකුත් නැහැ. ඒක නිසා ඔයාට වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියන එකට මං පුදුම වෙන්නේත් නැහැ. ඒක නිසා මාව සම්පූර්ණ දැන් අමතක කරලා දාන්න කියලා. සූ ආපහු ජෝයිට කතා කරලා ජෝයිගේ හිත හදන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේ ජෝයි සූට අහුම්කන් දෙන්නේ නැහැ. ජෝයි එනවා එයා නැවතිලා ඉන්න ඒ බෝඩිමට. මේ වෙදි හයියම වහිනවා. ඒ වගේම මෙතනට ආවට පස්සේ ජෝයි දකින්නවා එයාගේ බෝඩි මේ තිබුණ හැම දෙයක්ම මේ වෙදි අයින් කරලා කියලා. ජෝයි ඊට පස්සේ මෙතන තියෙන එයාගේ බඩු වැස්සෙන් බේර ගන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේ ජෝයි දකින්නවා ජෝයි බෝඩි මේ කුලිය ගෙවලා නැති නිසා ජෝයිව බෝඩි මෙන් ඉවත් කරලා තියෙනවා. තව දවස් දෙකකින් අලුත් කෙනෙක් එන නිසා ජෝයිගේ බඩු ටිකත් ඉවත් කරලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට තේරෙනවද මේක දැක්කට පස්සේ ජෝයිට මේ හැම දෙයක්ම එපා වෙනවා. ජෝයිට පස්සේ උදේ වෙනකම්ම වැස්සේ තෙමි තෙමි බලාගෙන ඉන්නවා. ඔන්න පහුවෙනිදා උදේ ජෝයිට මැසේජ් එකක් එනවා අර ටේකන් කියන කම්පැනි එකෙන් ජෝයිව රස්සාවට තෝරගත්තේ නැහැ කියලා. ඉතින් ඔයාලට තේරෙනවද මේ හැම දෙයක් නිසාම ජෝයිට සම්පූර්ණ මෙයාගේ ජීවිතේ එපා වෙනවා. ජෝයිට පස්සේ මේ දවසේ රෑ වෙනකම්ම කල්පනා කරලා බලනවා මොකක්ද කරන්නේ කියලා. වෙනත් විසඳුමක් නැහැ කියලා ජෝයිට තේරෙනවා. අන්න එක නිසා ජෝයි සූසයිඩ් නෝට් එකක්, ඒ කියන්නේ සීදවි නසා ගැනීමේ ලිපියක් ලියලා මේ බිල්ඩින් එකෙන් පහළට පැනලා සීදවි හානි කර ගන්නවා. මේ වෙලාවදීම ජෝයිගේ අම්මගෙන් ජෝයිට කෝල් එකක් එනවා. ඒත් මේ කෝල් එක ආන්සර් කරන්න මේ වෙදි ජෝයි ජීවතුන් අතර නැහැ. ඔන්න ඒත් එක්කම අපිට පේනවා බිල්ඩින් එකෙන් පහළට පැන්න ජෝයිට එකපාරටම සිහිය එනවා. අදිසුකෝප බෝගි ප්ලේන් එකක් ඇතුලෙන්. ඒ වගේම ජෝයි මේ වෙලාවදී දකින්නවා එයාට තියෙන දැන් වෙන කෙනෙක්ගේ මුහුණක් කියලා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති ජෝයිගේ ආත්මය මේ වෙදි තියෙන වෙනත් කෙනෙක්ගේ ශරීරයක් ඇතුලේ. ඒත් එක්කම ඔන්න ජෝයි දකින්නවා මෙතන තවත් තරුණ ගැහණු කෙනෙක් ඉන්නවා කියලා. ඒ ගැහණු කෙනා කවුද කියලා ජෝයිට හිතා ගන්නවත් බැහැ. කොහොම නමුත් ඔන්න ජෝයි සිදුවි හානි කර ගන්න කලින් ලියපු ඒ සූසයිඩ් නෝට් එක මේ ගැහණු කෙනා ළඟ තියෙනවා. ජෝයි එක ලියලා තියෙන්නේ ජීවිතේ වේදනාව ඉවර කර ගන්න තියෙන පහත්ම ක්‍රමය තමයි මරණය කියලා. අන්න ඒ නෝට් එක මේ ගැහණු කෙනා කියවනවා. ජෝයි ඊට පස්සේ මේ ගැහණු කෙනාගෙන් අහනවා ඔය සූසයිඩ් නෝට් එක තමුසට හම්බ වුණේ කොහොමද? තමුසේ ඇත්තටම කවුද කියලා. ඉතින් ඇත්තටම මෙතන ඉන්නේ නිකම්ම ගැහණු කෙනෙක් නෙවෙයි, මේ කෙනා තමයි මාරයා. ඒ බව මාරයා ජෝයිට කියනවා. ඒත් ජෝයි එක විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒක නිසා මාරයා විසින් ජෝයි සිදුවි හානි කරගත්තට පස්සේ සිද්ධුනේ මොකක්ද කියලා ජෝයිටම පෙන්නනවා. මියගිය අයගේ ආත්ම, ඒ ආත්ම අපායට යන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මාරයා විසින් ජෝයිට පෙන්නනවා. මෙන්න මේක දැක්කට පස්සේ තමයි ජෝයි විශ්වාස කරන්නේ ඇත්තට මේ ඉන්නේ මාරයා කියලා. කොහොම නම් ඊට පස්සේ මාරයා ජෝයිට කියනවා දෙවියන් වහන්සේ විසින් හැම කෙනෙක්ටම වරප්‍රසාදයක් දීලා තියෙනවා. ඒ වරප්‍රසාදය තමයි කෙනෙක් මැරෙන්නේ ජීවිතේ එක වතාවක් විතරයි කියලා. ඒ ඊට පස්සේ ජෝයි ටිකක් වේදනාවෙන් මාරයට කියනවා දෙවියන් වහන්සේ දීලා තිබුණ ඒ වරප්‍රසාදයෙන් මට නම් වැඩක්ුනේ නැහැ. ඒ විදිහට ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා තමයි මම සියදිවි හානි කරගත්තේ කියලා. ඊට පස්සේ මාරයා ජෝයිට කියනවා මම ඔයාට අවස්ථාවන් එකක් නෙවෙයි අවස්ථාවන් 12ක් දෙනවා. සමහර විට ඔයාට එක දඬුවමක් විතරක් දැනෙයි. ඒ අවස්ථාව තමයි මෑතකදී කොහොම හරි මැරෙන්න ඉන්න කෙනෙක්ගේ ශරීරයේ තියෙන ඒ කෙනාගේ ආත්මය අයින් කරලා මං ඒ වෙනුවට ඔයාගේ ආත්මය ඒ ශරීරයට දානවා. එතනින් පස්සේ ඔයාට කරන්න තියෙන්නේ කොහොම හරි ඒ මරණය වළක්ව ගන්න එක. අන්න ඒ විදිහට සිද්ධ වෙන්න තියෙන මරණය කොහොම හරි වළක්ව ගත්තොත් එහෙම ඔයාට එතනින් පස්සේ ඒ කෙනා විදියටම ඒ කෙනාගේ ශරීරය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ සිදුවි හානි කරගත්තට පස්සේ ජෝයිට මාරයා විසින් දුන්න ඒ අවස්ථාවන් 12න් එක අවස්ථාවක තමයි මේ වෙද්දි ජෝයි ඉන්නේ. ඒ කියන්නේ මේ කෙනාත් මොකක් හරි හේතුවක් නිසා මෑතකදී මැරෙන්න ඉන්න කෙනෙක්. ජෝයිට කරන්න තියෙන්නේ ඒ සිද්ධ වෙන්න යන මරණය වළක්ව ගන්න එක. ඒත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මරණය සිද්ධ වෙන්නේ කොහොමද? කවද්ද? කීයටද? මේ කිසිම දෙයක් ගැන ජෝයි දන්නේ නැහැ. ජෝයිට කරන්න තියෙන්නේ කොහොම හරි සිද්ධ වෙන්න යන ඒ මරණය වළක්ව ගන්න එක. ඉතින් මේ අවස්ථාවේදී ජෝයිට ඒ මරණය වළක්ව ගන්න බැරි වුණොත් එහෙම මරණයේ වේදනාව ජෝයිට හම්බ වෙනවා. නමුත් එතනින් පස්සේ ආපහු ජෝයිට අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන් 12ක් මාරයා විසින් ජෝයිට දීලා තියෙනවා. ජෝයිට කරන්න තියෙන්නේ කොහොම හරි ඒ අවස්ථාවන් 12න් එකක සිද්ධ වෙන්න යන ඒ මරණය වළක්ව ගන්න එක. එතනින් පස්සේ ජෝයිට ඒ කෙනාගේ ශරීරය ඒ කෙනා විදියටම දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඕක ගැන මාරයා මේ වෙලාවදී හැම දෙයක්ම ජෝයිට පැහැදිලි කරනවා. නමුත් ජෝයි එකට කැමති නැහැ. ඒ ජෝයි කැමති නැහැ කියන එක මෙතනදී
මාරා ස්නැප් එකක් දානොත් එක්කම මෙතනින් අතුරු දහන් වෙලා යනවා ඊට පස්සේ ඔන්න එකපාරටම මේ ෆ්ලයිට් එක කඩා වැටෙන වගේ පටන් ගන්නවා ජෝයිට තේරෙනවා එහෙනම් එයාගේ මරණය සිද්ධ වෙන්න යන්නේ මේ ෆ්ලයිට් එක කඩාගෙන වැටිලා කියලා නමුත් මෙතනට ගුවන් සේවිකාවක් ඇවිල්ලා ජෝයිට කියනවා සර් බය වෙන්න එපා මේක తాවකාලික තත්ත්වයක් විතරයි කියලා ඒත් ජෝයි එක විශ්වාස කරන්නේ නැහැ මොකද මාරා කිව්වා මෑතකදී මරණයක් සිද්ධ වෙන්න තියෙන කෙනෙක්ගේ ශරීරය ඇතුළට තමයි ජෝයිගේ ආත්මය මේ විදි දාලා තියෙන්නේ කියලා අන්න ඒක නිසා ජෝයි හොඳින්ම දන්නවා අනිවාර්යයෙන් මේ ෆ්ලයිට් එක දැන් කඩාගෙන වැටෙන්න යන්නේ කියලා ඒත් ජෝයි එහෙම හිතුවට ගුවන් සේවිකාව කියන විදියටම ටික වෙලාවක් යද්දී මේ ෆ්ලයිට් එක යථාර්ථයට පත් වෙනවා ඊට පස්සේ තමයි ජෝයිගේ හිතේ තියෙන ඒ බය ටිකක් හරි අඩු වෙන්නේ ජෝයි ඊට පස්සේ මේ අදිසුකෝපභෝගී ෆ්ලයිට් එකේ පොඩ්ඩක් ඇවිදලා බලනවා මෙන්න මේ වෙලාවේදී ජෝයිට තේරෙනවා එයා මේ වෙද්දි ඉන්නේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ගේ ශරීරයක් ඇතුලේ කියලා ඒකට හේතුව තමයි මේ කෙනාට අයිති මිල අධික වොච් සපත්තු බෙල්ට්ස් වගේම හැම දෙයක් මෙතන තියෙනවා කියලා ජෝයි දකිනවා ඒත් එක්ක මොන මේ වෙලාවේදී ජෝයි දකිනවා දිලිසෙන මොකක් හරි පළඟුවක් වගේ දෙයක් එයාගේ පැත්තට එනවා කියලා ඒක ජෝයිගේ ඔළුවේ වදිනවත් එක්කම ඔන්න එකපාරටම ජෝයිට මේ ඇත්තම කෙනාගේ විස්තර ටික පේනවා ජෝයිගේ ආත්මය මේ වෙද්දි තියෙන ශරීරයේ ඇත්තම කෙනාගේ නම තමයි ජින්ටේ ජින්ටේට වයස අවුරුදු 33යි ඒ වගේම ජින්ටේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අර ටේකන් කියන කම්පැනිගේ අයිතිකාරගේ දෙවනි පුතා ජින්ටේට අයියා කෙනෙක් ඉන්නවා අයියා වගේම ජින්ටේ තාත්තගෙන් බලාපොරොත්තු වෙන ඉඳලා තියෙනවා කම්පැනිගේ විදායක නිලධාරී තනතුර ඊළඟට තමන්ට හම්බ වෙයි කියලා නමුත් ඇත්තටම තාත්තා ඒ අවස්ථාව දීලා තියෙන ජින්ටේට ඔන්නෝක තමයි ජින්ටේගේ ඇත්තම විස්තරය මේ හැම දෙයක්ම අර පළිඟුව නිසා චෝයිගේ ඔළුවේ ලෝඩ් වෙන්න පටන් ගන්නවා ඉතින් වලට තේරෙනවා දෙන චෝයි මුලින්ම උත්සාහ කළේ ඒ ටේකන් කියන කම්පැනිගේ කොහොම හරි රස්සාවක් හොයාගන්න නමුත් මාර්යා විසින් චෝයිට දුන්න ඒ අවස්ථාව නිසා දැන් චෝයි ඉන්නේ ඒ කම්පැනිගේ විදායක නිලධාරියා ගැඟ ඇතුලේ ඒ වගේම චෝයි මේ වෙද්දි හොඳින්ම දන්නවා කලින් සිද්ධ වෙන තිබුණ ඒ අනතුර නැවතුණා කියලා අන්න ඒක නිසාම චෝයිගේ හිතේ ලොකු සතුටක් වගේම බලාපොරොත්තුවක් ඇති වෙනවා මොකද මෙතනින් පස්සේ චෝයිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ චෝයිට ඕනතරම් සල්ලි තියෙනවා ඒත් මේ සතුට තියෙන ටික වෙලාවක් විතරයි ඒකට හේතුව තමයි ඔන්න එකපාරටම චෝයි දකිනවා මේ ෆ්ලයිට් එකේ එන්ජින් එකක දෝෂයක් ඇති වෙලා කියලා අපාය කියලා කොහොම නමුත් මේ වෙලාවේදී චෝයි දකින්නවා මාරයා ඉන්න මේ මේසේ උඩ බුලට්ස් 11ක් තියලා තිනවා ඒ වගේම ඔරලෝසුවක් තියෙනවා ඒ ඔරලෝසුවේ කට 12 ඉඳන් මේ වෙලාවේදී එනවා 11ට මේ ඔරලෝසුව නිරූපණය කරලා තියෙන්නේ මාරයා විසින් චෝයිට දීලා තියෙන ඒ අවස්ථාවන් ටික ඔන්න දැන් මේ වෙදී චෝයිට ඉතුරුලා තියෙන්නේ තවත් අවස්ථාවන් 11ක් විතරයි කියලා මේක දැක්කට පස්සේ චෝයිට තේරෙනවා නමුත් චෝයිට හිතා ගන්න බැහැ මේ බුලට්ස් මොනවටද කියලා අන්න එකගෙන මාරයාගෙන් ඇහුවට පස්සේ මාරයා චෝයිට කියනවා මේ තමයි ඔයාට ඉතුරුලා තියෙන අවස්ථාවන් ටික මෙතන එක බුලට් එකකින් වෙඩි තිබ්බට පස්සේ තමයි ඔයා ඊළඟ ජීවිතෙන් ඇහැරෙන්නේ එතනින් තමයි ඔයාගේ ඊළඟ අවස්ථාව පටන් ගන්න කියලා ඊට පස්සේ චෝයි මාරයට කියනවා ඔලුවට වෙඩි තිබ්බට පස්සේ හැම දෙයක්ම ඉවර වෙනවා කියලා මම හිතුවේ ඇත්තටම එහෙම නෙවෙයිද කියලා ඊට පස්සේ මාරයා චෝයිට කියනවා මිනිස්සු හිතාගෙන ඉන්නේ මරණයෙන් හැම දෙයක්ම ඉවර වෙනවා කියලා නමුත් ඇත්තටම මරණයෙන් තමයි හැම දෙයක්ම පටන් ගන්න කියලා කොහොම නමුත් ඊට පස්සේ චෝයි මාරයාගෙන් අහනවා මම අර ජින්ටේ කියන කෙනාගේ ඇඟ ඇතුලේ ඉද්දී එකපාරටම දිලිසෙන බෝලයක් වගේ දෙයක් මගේ පැත්තට ආවා ඒක මොකක්ද කියලා ඊට පස්සේ මාරයා චෝයිට පැහැදිලි කරලා දෙනවා ඒක හඳුන්වන්නේ පළිඟුව විදියට ඒ පළිඟුව හරහා තමයි ඔයා ගිය ඒ ශරීරය ඇත්තම කෙනාගේ මතකයන් සහ හැකියාවන් ඔයාට ඒ විදිහම ලැබෙන්නේ කියලා ඉතින් දැන් වලට තේරෙනවා එතන අන්නේ පළිඟුව නිසා තමයි ජින්ටේගේ ඇත්තම විස්තර ටික චෝයිගේ ඔළුවට ලෝඩ් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙදි චෝයි තරහින් ඉන්නේ. චෝයිට පස්සේ මාරයටත් බනින්න පටන් ගන්නවා. කඩා වැටෙන ෆ්ලයිට් එකක් ඇතුලේ මම මොනවා කරන්නද? ඇත්තටම ඒක අසාධාරණයි නේ කියලා. ඊට පස්සේ මාරයා චෝයිට කියනවා කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙන තියෙන මරණය වළක්ව ගන්න එක තමයි ඔයාට ලැබිලා තියෙන අභියෝගය කියලා. ඊට පස්සේ චෝයි මාරයාගෙන් අහනවා ඔයා මට දීලා තියෙන ඉතුරු අවස්ථා 11 දිවත් මට ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබුණේ නැතුනොත් එහෙම මට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මාරයා චෝයිට කියනවා එහෙම වුණොත් නම් අනිවාර්යෙන් ඔයාට අපායට යන්න සිද්ධ වෙනවා කියලා. ඒත් මේක චෝයි ඒ තරම් ගණන් ගන්නේ නැහැ. අන්න ඒ බව මාරයාට තේරෙනවා. ඊට පස්සේ මාරයා විසින් චෝයිව අරගෙන යනවා අපායට. මෙන්න මේක තමයි අපාය කියලා මාරයා විසින් චෝයිට පෙන්නනවා. ඇත්තම අපාය මොනතරම් භයානකද කියලා මේ වෙලාවේදී චෝයි තේරුම් ගන්නවා. අන්න ඒක නිසා චෝයිට බයටම ඇඬෙනවා. ඊට පස්සේ මාරයා චෝයිට කියනවා මිනිස්සු ජීවත් වෙලා ඉදී අඩුම තරමේ අපාය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ජීවිතේ කරදර ඉවස ගන්න බැහැ. අපායට ගියත් කමක් නැහැ කියලා සිද්ධි විහානි කර ගන්නවා. නමුත් එතනින් පස්සේ ඇත්තම අපාය මොන වගේද කියලා දැක්කට පස්සේ මිනිස්සු බය වෙනවා නේද කියලා. ඉතින් මාරයා කියන කතාව සහතික ඇත්ත කියලා චෝයිට දැන් තේරෙනවා. මොකද චෝයි දැන් ටික වෙලාවකට කලින් ඇත්තම අපාය කියන දේ දැක්කනේ. ඊට පස්සේ මාරයා
ජොයිට කියනවා ඔයාට දුන්න අවස්ථා 12න් එකක් මේ වෙද්දි ඉවරයි නමුත් කලබල වෙන්න එපා ඔයාට තවත් අවස්ථා 11ක් තියෙනවා ඒ අවස්ථා 11න් කොහොම හරි සිද්ධ වෙන්න යන ඒ මරණය වළක්ව ගත්තොත් එහෙම ඔයාට එතනින් පස්සේ ඒ කෙනා විදිහටම දිගටම ජීවත් වෙන්න පුළුවන් ඔයා එතනින් පස්සේ ඒ ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක අනුව ඔයාට අපායට යන්නේ නැතිව බේරෙන්න උනත් අවස්ථාව තියෙනවා කියලා අන්න ඒ දේ මාර්යා ජොයිට කිව්වට පස්සේ ජොයි හිතින් අදිෂ්ඨානය කරගන්නවා එහෙනම් ඊළඟට හම්බ වෙන අවස්ථා 11න් කොහොම හරි සිද්ධ වෙන්න යන ඒ මරණය වළක්වගෙන අපායට යන්නේ නැතිව ජීවිතේ බේර ගන්නවා කියලා ඊට පස්සේ මාර්යා අර බුලට්ස් වලින් එකක් පිස්ටල් එකකට දාලා ලෝඩ් කරලා එක පාරටම ජොයිගේ ඔළුවට වෙඩි තියනවා ඔන්න දැන් තමයි ජොයිගේ දෙවෙනි අවස්ථාව පටන් ගන්නෙ ඒත් එක්කම ඔන්න ජොයිට හිතා ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද ජොයි මේ වෙද්දි ඉන්නේ වෙනත් කෙනෙක් ගෑඟ ඇතුලේ මේ කෙනාගේ මරණයත් ඉක්මනින්ම සිද්ධ වෙන්න යනවා කියලා ජොයිට තේරෙනවා මොකද මේ කෙනා මීට දහස් ගණනක උඩින්නම් පහළට පණින ගමන් ඉන්නේ ඒ වගේම ජොයි මේ වෙලාවේ දකින්නවා වෙනත් පිරිසක් තමන්ගේ උදව්වට ඉන්නවා කියලා ඔන්න ඒත් එක්කම ජොයිගේ ආත්මය මේ වෙද්දි ඉන්න ඇගේ අයිතිකාරයාගේ ඒ මතකයන් සහ හැකියාවන් තියෙන පළිඟුව කෙලින්ම එනවා ජොයිගේ පැත්තට ඉතින් ජොයිගේ ආත්මය මේ වෙද්දි තියෙන ඒ ඇගේ අයිතිකාරයාගේ නම තමයි සොන්ජේ සොන්ජේට වයස අවුරුදු 38යි ඒ වගේම සොන්ජේ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ත්‍රාසජනක දේවල් වලට කැමති කෙනෙක් මේ වෙද්දි ගිනස් ලෝක වාර්තා හතරකුත් සොන්ජේ විසින් තියලා තියෙනවා සොන්ජේ මේ වෙද්දි උත්සාහ කරන්නේ දරුණු ගිනස් වාර්තාවක් පිහිටුවන්න ඒ වාර්තාව තමයි මීටර් 8000ක උස ඉඳන් පැරෂුට් එකක් නැතිව පහළ තියෙන ආරක්ෂිත දැලකට පනින එක මේ වෙනුවෙන් සොන්ජේට වෙනම අනුග්‍රහකයෙක් ඉන්නවා මේක හරියටම සාර්ථක කරගත්තොත් එහෙම ඒ අනුග්‍රහකයාගෙන් 1 බිලියන 3000ක් සොන්ජේට හම්බ වෙන්න නියමිතයි මෙන්න මේ හැම දෙයක්ම පළිඟුන් නිසා සොන්ජේගේ ඇඟ ඇතුලේ ඉන්න ජොයිට මේ හැම දෙයක්ම ලෝඩ් වෙන්න පටන් ගන්නවා ඒ වගේම ඒ පළිඟු හරහා සොන්ජේගේ තියෙන ඒ හැම හැකියාවක්ම මේ වෙදි ජොයිට ඇවිල්ලා තියෙන්නේ අන්න එක නිසා ජොයිට තේරෙනවා මේ වැඩේ අනිවාර්යෙන් යාට කරන්න පුළුවන් කියලා මොකද මේ වැඩේ හරියටම කරගත්තොත් එහෙම සොන්ජේගේ මරණය ජොයි විසින් වළක්ව ගත්තා වගේනේ අන්න එතනින් පස්සේ ජොයිට ජීවත් වෙන්න 1 බිලියන 3000කුත් හම්බ වෙනවා අන්න එක නිසා ජොයි හිතින් අදිෂ්ඨානය කරගන්නවා කොහොම හරි සිද්ධ වෙන්න යන මරණය වළක්ව ගන්නවා එතනින් පස්සේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා ඒත් සොන්ජේ ගැඟ ඇතුලේ ඉන්න ජොයි බලාපොරොත්තු වන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ බොහොම දරුණු දෙයක් සොන්ජේ ගැඟ ඇතුලේ ඉන්න ජොයි එකපාරටම ඇදගෙන වැටෙන්නේ බිමට අන්න එක නිසා මේ අවස්ථාවත් ජොයිට නැති වෙනවා ඔන්න ඔයි සිද්ධියත් එක්ක තමයි මේ සුපිරිම සීරීස් එක දෙවැනි එපිසෝඩ් එක ඉවරුනේ නමුත් කලබල වෙන්න එපා අද පාර්ට් 1 එකේ එපිසෝඩ්ස් හතරක්ම අපි අරගෙන එනවානේ එහෙනම් දැන් බලමු අපි මේකේ දෙවැනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා ඔන්න දෙවැනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ ඇක්සිඩන්ට් එකක් නිසා කවුරු හරි දෙන්නෙක් මිය ගිහින් තියෙනවා ඒ දෙන්නගේ බොඩිස් මෙතනින් අයින් කරනවා ඒත් මේ සිද්ධිය කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපිට දැන්ම හිතා ගන්න බැහැ අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඔන්න දැන් තමයි හරියටම දෙවැනි එපිසෝඩ් එක පටන් ගන්නේ සොන්ජේගේ ඇඟ ඇතුළේ හිටියත් චෝයිට ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබුණේ නැහැනේ පහළට වැටලා චෝයි මිය ගියා අන්න එක නිසා ආපහු අපාය දොරටුව ළඟින් චෝයිට සිහිය එනවා චෝයිට පස්සේ දකින්න මෙතන මාර්යා ඉන්නවා කියලා ඊට පස්සේ චෝයි ඇවිල්ලා මාර්යාට කියනවා ඒකත් සෑහෙන අසාධාරණයි අඩුම තරමේ ඒ ජීවිතේ බේරගන්න මට විනාඩි කිහිපයක්වත් හම්බුනේ නැහැනේ කියලා ඊට පස්සේ මාර්යා චෝයිට කියනවා ඔයාම තමයි බේරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ ඒ වගේම අමතක කරන්න එපා මේක අවස්ථාවක් විතරක්ම නෙවෙයි දඬුවමක් අන්න ඒක නිසා මේකෙන් ඔයාට පාඩමක් පවා ඉගෙන ගන්න තියෙනවා කියලා ඒත් චෝයිට හිතා ගන්නවත් බැහැ මාර්යා මේ මොනවද කියන්නේ කියලා චෝයි දැන් තරහින් ඉන්නේ මොකද අවස්ථා 12න් මේ වෙද්දි චෝයිට ලැබුණ අවස්ථා දෙකක් ඉවරයි අඩුම තරමේ ජීවිතේ බේරගන්න පැයක්වත් හම්බුනේ නැහැනේ කොහොම නමුත් මේ වෙලාවේදී මාර්යා චෝයිගෙන් අහනවා ඇයි වාසිය දිවි හානි කරගත්තේ කියලා ඊට පස්සේ චෝයි තමන්ගේ ජීවිතය ගැන හැම දෙයක්ම මාර්යාට කියනවා චෝයි මේ වෙලාවේදී මාර්යාට කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් අඳුරුයි මං ඉපදුනේ දුප්පත් පවුලක ඒත් මං මහන්සියෙන් ඉගෙන ගත්තා ඒත් මට රස්සාවක් හම්බුනේ නැහැ ඒ වගේ මං පණ වගේ ආදර කරපු ගැහැණු ළමයක් මාව දාලා ගියා අන්න ඒක නිසා මේ හැම දෙයක්ම මට එපා වුණා ඒක නිසා තමයි මම කාටවත් හානියක් නොකර සීදි විහානි කරගත්තේ කියලා ඒත් මාර්යා මේ වෙලාවේදී චෝයිගෙන් අහනවා ඔයාගේ සීදි විහානි කර ගැනීමෙන් කාටවත් හානියක් උනේ නැහැ කියලා ඔයාට විශ්වාසයිද කියලා මාර්යා ඇයි එහෙම හුවේ කියලා චෝයිට හිතා ගන්නවත් බැහැ මොකද චෝයි කාටවත් කරදරයක් කළේ නැහැ එයා සීදි විහානි කරගත්ත විතරයිනේ අන්න එහෙම තමයි චෝයි හිතාගෙන ඉන්නේ නමුත් මේ වෙලාවදී වුණ මාර්යා එකපාරටම ආපහු බුලට් එකක් දාලා කෙලින්ම වෙඩි තියනවා චෝයිගේ ඔළුවටම ඔන්න ඒත් එක්කම චෝයිගේ තුන්වෙනි අවස්ථාව පටන් ගන්නවා ඒ කියන්නේ ඔන්න චෝයිගේ ආත්මය තියෙන වෙනත් ඇඟක මේ වෙලාවදී තමයි චෝයිට තේරෙන්නේ එයා මේ වෙද්දි ඉන්නේ ඉස්කෝලේ යන ළමයෙක්ගේ ඇඟ ඇතුලේ කියලා කොහොම නමුත් ඔන්න මේ වෙලාවදී අර පළිඟුව එනවා චෝයිගේ පැත්තට අන්න එක නිසා මෙතනින් පස්සේ මේ ළමයා කවුද සහ හැම දෙයක්ම චෝයිගේ ඔළුවේ ලෝඩ් වෙන්න පටන් ගන්නවා මේ ළමයාගේ නම තමයි හියොන්සු වයස අවුරුදු 17යි තාත්තා නැහැ අම්මා විතරයි ඉන්නේ අම්මා සෑහෙන දුක් විඳලා හියොන්සුට ගන්න උත්සාහ කරනවා නමුත් ඇත්තටම හියොන්සු ඉස්කෝලේ යන්න කැමති නැහැ ඒකට හේතුව තමයි මේ පන්තියේ ඉන්න පොඩිම ළමයා තමයි හියොන්සු කියන්නේ අන්න එක නිසා මේ පන්තියේ පිරිසක් හියොන්සුට කරදර කරනවා අන්නේ කණ්ඩායමේ ඉන්න නායකයාගේ නම තමයි ජියොන් ජියොන් හියොන්සුට කියලා තියෙන අනිවාර්යෙන් හැමදාම හියොන්සු ගානේ එයාට ස්ට්‍රෝබෙරි කිරි පැකට් එකක් ඕනේ කියලා නමුත් ඇත්තටම හියොන්සු ළඟ හැමදාම ජියොන්ට ස්ට්‍රෝබෙරි කිරි පැකට් එකක් අරගෙන දෙන්න සල්ලි නැහැ අන්න එක නිසා හැමදාම ජියොන් කරන්නේ ඇවිල්ලා හියොන්සුට පහර දෙන එක ඉතින් ජියොන්ගෙන් හැමදාම එල්ල වෙන මේ කරදර ඉවස ගන්න බැරි නිසා හියොන්සු කියන මේ ළමයාටත් ජීවිතේ එපා වෙලා තියෙන්නේ අන්න එක නිසා හියොන්සු සීරි විහානි කරගන්න වෙනම නෝට් එකක් පවා ලියලා තියෙන්නේ ඉතින් හියොන්සු කියන වයස අවුරුදු 17 ළමයාගේ හැම මතකයක්ම පළිඟුව හරහා චෝයිට හම්බ වෙනවා ඒ වගේම චෝයි මේ වෙලාවේ දකින්නවා හියොන්සු ලියලා තියෙන ඒ සූසයිඩ් නෝට් එක මේ සූසයිඩ් නෝට් එකට අනුව හියොන්සු අද සීරි විහානි කරගන්න තමයි ඉඳලා තියෙන්නේ ඔන්න එක කියවට පස්සේ චෝයිගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා මොකද කලින් අවස්ථාවල් දෙකේදීම චෝයි දැනගෙන හිටියේ නැහැ ඒක නා මැරෙන්නේ කොහොමද කියලා නමුත් ඔන්න මේ අවස්ථාවේදී නම් චෝයි දන්නවා හියොන්සු කියන මේ ළමයා සීරි විහානි කරගන්න උත්සාහ කරනවා කියලා ඉතින් මේ වතාවේදී සිද්ධ වෙන්නේ යන මරණය වළක්ව ගන්න චෝයිට මහලුකු දෙයක් කරන්නේ නැහැ චෝයිට තියෙන්නේ සීදි විහානි කරගන්න නැතුව ඉන්න එක විතරයි ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති චෝයි සීදි විහානි කරගත්තේ නැහැ කියන්නේ මේ මරණය සිද්ධ වෙන්නේ නැහැ
නැහැ. ඒ කියන්නේ චොයිට දිගටම මේ ළමයා විතර හැමදාමත් ජීවත් වෙන්න පුළුවන්. ආපහු අලුත්ෙන්ම චොයිට අවස්ථාවක් හම්බ වුණා වගේනේ. අන්න ඒක නිසා තමයි චොයි මේ වෙදි සෑහෙන සතුටෙන් ඉන්නේ. නමුත් මේ වෙලාවදී ඔන්න එකපාරටම ජියෝන් නැවිලා ආපහු හෙවන්සෝට එහෙම නැත්තම් චොයි කියලා කියන්නම් චොයිට පහර දෙන්න පටන් ගන්නවා. මොකද ජියෝන් දන්නේ නැහැ මේ වෙදි හෙවන්සෝගේ ඇඟ ඇතුලේ තියෙන චොයිගේ ආත්මය කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවදී චොයි ඉවසන්නේ නැහැ. චොයි මේ වෙදි ඉන්නේ හෙවන්සෝ කියන මේ පුංචි ළමයාගේ ඇඟ ඇතුලේ උනාට චොයි කියන්නේ මානසික වැඩුණු කෙනෙක්නේ. අන්න ඒක නිසා චොයි ජියෝන්ට බය නොවි හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. මේ සිද්ධිය දිහා පන්තියේ ළමයින් පවා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මොකද හැමදාම සිද්ධ වුණේ ජියෝන් ගෙන් හෙවන්සු ගුටි කන එකනේ. නමුත් ඔන්න අද නම් හෙවන්සෝ ගෙන් ජියෝන් හොඳටම ගුටි කනවා. නමුත් මේ වෙලාවදීම ඔන්න ජියෝන්ගේ කණ්ඩායමේ දෙවෙනියට ඉන්න කෙනා. ඒ කෙනාගේ නම තමයි හූන්. හූන් නැවිලා ජියෝන්ට පහර දෙන චොයිව අල්ලා ගන්නවා. ජියෝන්ට ගැහුවත් මේ හූන් කියන කෙනා නම් සෑහෙන දරුණුයි. හූන්ට නම් පහර දෙන්න තියා හිතන්නවත් බෑ කියලා හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයිට තේරෙනවා. කොහොම නමුත් මේ විදිහට හූන් නැවිලා ජියෝන්ට උදව් කළත් දැන් ජියෝන් ඉන්නේ සෑහෙන තරහෙන්. මොකද ජියෝන්ට දැන් සෑහෙන අවනම්බුවක් වුණානේ. අන්න ඒක නිසා ඉස්කෝලරුණාට පස්සේ ජියෝන් නැවිලා ආපහු හෙවන්සෝ එහෙම නැත්තම් චොයිව අල්ලා ගන්නවා. මේ වතාවෙදි නම් චොයිට කරන්න දෙයක් නැහැ. මොකද දැන් කිහිප දෙනෙක්ම චොයිව අල්ලගෙන ඉන්නේ. අන්න ඒක නිසා ජියෝන් හොඳටම චොයිට පහර දෙන්න පටන් ගන්නවා. මං ආපහු මතක් කරනවා ජියෝන් දන්නේ නැහැ හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්නේ චොයිගේ ආත්මය කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මෙතනට හූන් නැවිලා ජියෝන්ව නවත්තනවා. ඊට පස්සේ හූන් ජියෝන්ට කියනවා මේ වගේ පොඩි එකෙක්ට හැමදාම ගහන්නේ ඇයි කියලා. එහෙම කිව්වට පස්සේ ජියෝන්ට තරහ යනවා. ජියෝන් ඊට පස්සේ හූන්ටත් පහර දෙනවා. ඒත් එක්කම ජියෝන්ගේ ගැහැණු ළමයා මෙතනට එනවා. අන්න ඒක නිසා ජියෝන් මේ වැඩේ නතර කරලා දාලා එයාගේ ගැහැණු ළමයාත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයි එනවා හෙවන්සෝගේ ගෙදර. මෙන්න මේ වෙලාවේදී චොයි දකිනවා හෙවන්සෝගේ අම්මා හෙවන්සෝ වෙනුවෙන් නෝට් එකක් දාලා තියෙනවා කියලා. පුතේ මං එන්න පරක් වෙනවා. කැම ටික හදලා තියෙන්නේ. ඔයා බඩගින්නේ ඉන්න එපා. කැම කන්න කියලා තමයි හෙවන්සෝගේ අම්මා හෙවන්සෝ වෙනුවෙන් නෝට් එකක් තියලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයිට එයාගේ අම්මව මතක් වෙන්න පටන් ගන්නවා. අම්මත් එක්ක මොනතරම් සතුටෙන් කාලය ගත කරාද කියලා මේක දැක්කට පස්සේ තමයි චොයිට මතක් වෙන්නේ. නමුත් මේ හැම දෙයක්ම මේ වෙදි මතකයක් වෙලා ඉවරයි. කොහොම නමුත් උන ටික වෙලාවකට පස්සේ හෙවන්සෝගේ අම්මා එනවා ගෙදර. හෙවන්සෝගේ අම්මටත් තේරෙනවා පුංචි වෙනසක් පුතාගේ තියෙනවා කියලා. නමුත් හෙවන්සෝගේ අම්මා දන්නෙත් නැහැ තමගේ පුතාගේ ඇඟ ඇතුලේ ඉන්නේ චොයිගේ ආත්මය කියලා. හෙවන්සෝගේ අම්මා මේ ඉන්නේ තමගේ පුතා කියලා හිතලා අහනවා පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. අන්න ඒ විදියට අම්මා කතා කරපු නිසා මේ වෙලාවේදී හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයිට එයාගේ අම්මව මතක් වෙනවා. ඉතින් මේ වෙලාවදීම චොයිට ඇඬෙනවා. හෙවන්සෝගේ අම්මටත් හිතා ගන්න බැහැ හෙවන්සෝ අඬන්නේ ඇයි කියලා. කොහොම නමුත් ඊට පස්සේ හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයි hina වෙලා අම්මත් එක්ක කතා කරලා කෑම කාලා එනවා කාමරයට. ඊට පස්සේ චොයි කල්පනා කරලා බලන්න පටන් ගන්නවා අර ජියෝන් කියන කෙනාගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ වෙලාවේදී චොයිට තේරෙනවා අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ ගැලවෙන්නේ තියෙන එකම කෙනා තමයි හූන් කියලා. මොකද ජියෝන් බොරුවට රඟාගෙන හිටියට ඒ කණ්ඩායමේ ඉන්න දෙවෙනි කෙනා, ඒ කියන්නේ හූන් තමයි බලවත්ම කෙනා කියලා මේ වෙදි චොයි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා චොයිට තේරෙනවා ජියෝන් කියන මේ කරදරකාරයාගෙන් බේරෙන්න තියෙන එකම තුරුම්පුව තමයි හූන් කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිද වෙන සිද්ධිය. හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයි බලාගෙන ඉන්නේ දැන් හූන් දිහා. ඔන්න හූන් මේ වෙලාවේදී නැගිටලා යනවා වොෂ්රූම් එකට. අන්න ඒක නිසා චොයිත් එනවා වොෂ්රූම් එකට. චොයි ඊට පස්සේ ටිකක් බයෙන් බයෙන් වගේ හූන්ට කියනවා ඔයා කොහොමද ජියෝන්ගේ කණ්ඩායමේ දෙවෙනි කෙනා උනේ? ජියෝන්ට වඩා ඔයා ශක්තිමත් නේ. ඔයාට පුළුවන් නේ ජියෝන්ව පහළට දාලා ලොක්ක වෙන්න කියලා. කොහොම නොත් ඔන්න මේ වෙලාවේදී එකපාරටම හූන්ට තරහ යනවා. මොකද කවදාවත් හෙවන්සෝ මේ ආකාරයෙන් හූන් එක කතා කරලා නැහැ. හූන් දන්නෙත් නැහැනේ හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්නේ චොයිගේ ආත්මය කියලා. ඒත් ටිකක් තරහ ගියාට හූන්ට තේරෙනවා මේ කෙනා කියන්නේ ඇත්ත කියලා. අන්න ඒක නිසා හූන් මේ එන්නේ හෙවන්සෝ කියලා හිතාගෙන එයාට කියනවා මම ඇත්තටම ජියෝන්ට බය නැහැ. ඒත් ජියෝන්ගේ අයියා මැරේක්, ඒ කෙනාගේ අයියා ජියෝන්ට තියෙනවා. ඒක නිසා තමයි මට ජියෝන්ගේ යටතේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේක ඇහුවට පස්සේ තමයි චොයිට තේරෙන්නේ හූන් ශක්තිමත් උනාට හූන් ජියෝන්ට ඇත්තටම බයෙන් ඉන්නේ ඇයි කියලා. අන්න ඒක තේරුම් ගත්ත නිසා හෙවන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයි ඊට පස්සේ හූන්ට කියනවා ඉතින් ඔයාට පුළුවන් නේ ජියෝන්ට ප්‍රශ්නයක් වුණාම එතරට මෙදිහත් නොවී ඉන්න. එතකොට කීයටවත් ජියෝන්ගේ අයියාගෙන් කිසිම ප්‍රශ්නයක් ඔයාට එන්නේ නැහැ නේ කියලා. ඒකත් ඇත්ත කියලා හූන්ට තේරෙනවා. නමුත් මේ වෙලාවදීම ඔන්න මෙතනට ජියෝන් එනවා. ජියෝන් දකිනවා ඔන්න හූන් සහ හෙවන්සෝ කතා කර කර ඉන්නවා කියලා. ඊට පස්සේ ජියෝන් මෙතනට ඇවිල්ලා හූන්ව යවනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ දවසේ ඉන්ටර්වල් එකේදී වෙන සිද්ධිය. සුපුරුදු පරිදි ජියෝන් එනවා හෙවන්සෝට කරදර කරන්න. නමුත් හෙවන්සෝගේ ඇඟ ඇතුලේ මේ වෙද්දි ඉන්නේ චොයිනේ. චොයි මේ වෙද්දිත් ප්ලෑන් එක පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා චොයි මේ වෙලාවේදී එයා කන කෑම එක ජියෝන්ගේ ඔළුවේ හලනවා. ජියෝන් කීරවත් හෙවන්සෝගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුනේ නැහැ. අන්න ඒක නිසා ජියෝන් මේ වෙලාවේදී හූන්ගෙන් උදව් විල්ලනවා. නමුත් මේ වෙලාවේදී හූන් ජියෝන්ගේ දොවට යන්නේ නැහැ. ජියෝන්ගේ දොවට ගියොත් තමයි හැමදාමත් එයාගේ යටතේ ඉන්නේ සිද්ධ වෙන්නේ කියලා මේ වෙදි හූන් තේරුම් අරගෙන තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති චොයිගේ ප්ලෑන් එක මේ වෙද්දිත් සාර්ථක වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ජියෝන්ට තේරෙනවා හූන් එයාගේ දොවට ආවේ නැහැ කියලා. අන්න ඒක නිසා ජියෝන්ට තරහ යනවා. ජියෝන් ඊට පස්සේ මේ සිද්ධිය ගැන සම්පූර්ණම කතාව එයාගේ මරයියට ගිහින් කියනවා. ඔන්න ඊට පස්සේ ජියෝන්ගේ මර අයියා තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. නමුත් පන්ති කාමරයට ඇවිල්ලා බැලුවට පස්සේ ජියෝන්ගේ මේ මර අයියාට තේරෙනවා ජියෝන් පන්තියේ ඉන්න පොඩිම ළමයාත් එක්කනේ ප්‍රශ්නයක් දාගෙන තියෙන්නේ කියලා. අන්න ඒක නිසා ජියෝන්ගේ මර අයියාට තරහ යනවා. ඊට පස්සේ ජියෝන්ගේ මර අයියා ජියෝන්ට බනිනවා. තමුසේ මේ වගේ පොඩි එකෙක් එක්කද ප්‍රශ්නයක් දාගත්තේ? තමුසේ මගේ මල්ලි කියලා කියන්නත් ලැජ්ජයි කියලා. ඊට පස්සේ ජියෝන්ගේ මර අයියා ජියෝන්ට කණේ පාරක් ගහලා මෙතනින් යන්න යනවා. ඉතින් මේ සිද්ධිය දිහා බලලා හියොන්සෝගේ ඇඟ ඇතුලේ ඉන්න චොයි hina වෙනවා. අන්න ඒක නිසා ජියෝන්ට තරහ ගිහින් ජියෝන් එකපාරටම හියොන්සෝට එහෙම නැත්නම් චොයිට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවදීම මෙතනට හූන් මැදිහත් වෙනවා. මොකද හූන් මේ වෙද්දි ඉන්න චොයිගේ පැත්තේ. එහෙම නැත්නම් හියොන්සෝගේ පැත්තේ. අන්න ඒක නිසා හූන් චොයිට පහර දීලා චොයිට බනින්න පටන් ගන්නවා. තමුසේ නම් මහා මන්දබුද්ධිකයෙක් කියලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා ජියෝන්ට තවත් ලොකු අවනම්බුවක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ජියෝන් එළියට එදි දකින්න
ඔන්නෝම තමයි මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ ඉවරුනේ. නමුත් කලබල වෙන්න එපා. පාර්ට් 1 එකේ තවත් එපිසෝඩ්ස් දෙකක්ම තියෙනවා. ඒ වගේම අපිට මේ විදිහ ප්‍රශ්න ගොඩක් ඉතුරුලා තියෙනවා. ලීගේ හැකියාවන් භාවිතා කරලා චෝයිට දිගටම මේ විදිහට බේරෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ අවස්ථාවත් චෝයිට නැති වෙයිද? අන්න ඒ දේවල් ගැන වගේම තවත් බොහොම දරුණු සිද්ධීන් කිහිපයක්ම තුන්වෙනි එපිසෝඩ් එකේ සිද්ධ වෙන නියමිතයි. එහෙනම් දැන් බලමු අපි මේ සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. जियो
ජියෝන් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා. ඒ වගේම චෝයිට දැන් සෑහෙන තරහක් තියෙනවා ජියෝන් එක්ක. මොකද හියොන්සෝගේ ඇඟ ඇතුලේ තමන්ට දිගටම ජීවත් වෙන්න තිබුණ ඒ අවස්ථාව නැතිකලේ ජියෝන්නේ. අන්න ඒක නිසා මේ වෙලාවේ දෙක පාරටම චෝයි පහර දෙනවා ජියෝන්ට. ජියෝන්ට හිතා ගන්නවත් බැහැ ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා. නමුත් මේ වෙලාවේ ජියෝන් වටේ ඉන්න අය ඇවිල්ලා චෝයිව අල්ල ගන්නවා. ඔන්න ඒත් එක්කම මේ ඇත්තම හිරකාරයාගේ ඒ පලිඟුව කෙලින්ම එනවා චෝයිගේ පැත්තට. ඉතින් ඔන්න චෝයිගේ ආත්මය මේ වෙද්දි තියෙන ඒ ඇඟේ අයිතිකාරයාගේ ඇත්තම නම තමයි සං. සංට අවුරුදු 21යි. ඒ වගේම සං කියන්නේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් එතනින් එහාට හීනේ හැබෑ කරගන්න සංට සල්ලි නැහැ. මොකද සං කියන්නේ දුප්පත් කෙනෙක්. අන්න ඒක නිසා මේ සං කියන කෙනා නීති විරෝධීව හරි තමන්ගේ හීනෙට යන්න ඕන නිසා සල්ලි හම්බ කරගන්න විදිය ගැන කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවදී සල්ලි හොඳට තියෙන කෙනෙක් ඇවිල්ලා සංට සල්ලි හම්බ කරගන්න පුළුවන් විදිය අවස්ථාවක් ගැන කියලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ විදියට සං එක්ක ඇවිල්ලා කතා කරලා තියෙන හිට් ඇන් රන් කේස් එකක. මේ කියන්නේ ඇක්සිඩන්ට් එකක් කරලා පැනලා ගියපු කෙනෙක්. ඒ කෙනා ඇවිල්ලා සංට කියලා තියෙනවා. ඔයා මගේ වාහනේ හොරගම් කරලා පැනලා යන අතරතුරේදී ඇක්සිඩන්ට් එකක් වුණා කියලා පොලිසියට බාර වෙන්නේ. ඉතින් පස්සේ වට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නීතිමය පැත්තෙන් මම උදව් කරන්නම්. ඇක්සිඩන්ට් වුණ ගැහණු කෙනාටත් මේ වෙදී ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි එයා ගැනත් බලා ගන්නම්. ඒක නිසා ඔයා මේ අවස්ථාව බාර ගන්න. ඔයාගේ හීනේ හැබෑ කර ගන්න අවශ්‍ය හැම මුදලක්ම මම ඔයාට දෙන්නම් කියලා. ඉතින් ඒ කෙනා කිව්වට පස්සේ සං ඒ අවස්ථාව බාරගෙන තියෙනවා. මොකද සංට කරන්න තියෙන්නේ එයා නොකරපු වැරද්දක් ගැන පොලිසියට ගිහින් පාපොච්චාරණය කරලා පොලිසියට බාර වෙන එක විතරයි. ඊට පස්සේ සං ඒ ඩීල් එකට කැමතු වෙලා ඒ කෙනාගේ සල්ලිත් අරගෙන ඇවිල්ලා තිනා පොලිසියට. අන්න ඒ වෙලාවේදී පැත්තක නිදාගෙන හිටපු පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අහලා තිනා සංගේ මොකද්ද ප්‍රශ්නය කියලා. ඊට පස්සේ සං අර කෙනා කියපු විදියටම ඒ කියන්නේ සංට මේ බොරු පාපොච්චාරණය කරන්න කියලා සල්ලි දුන්න කෙනා කියපු විදියටම බොරු පාපොච්චාරණය කරලා තියෙනවා. ඒ කෙනාගේ වාහනේ හොරගම් කළා. එතනින් පැනලා යන අතරතුරේදී තමයි අර ගැහණු කෙනා ඇක්සිඩන්ට් උනේ කියලා. ඉතින් මේ විදියට සං පාපොච්චාරණය කරපු නිසා සංව දාලා තිනවා කිලිම උසාවියට. නමුත් ඒ උසාවියේ නඩුවාරේ යන අතරතුරේදී අර ඇක්සිඩන්ට් උන ගැහණු කෙනා අයිසු එකේදීම මිය ගිහින් තියෙනවා. අන්න ඒක නිසා උසාවිය විසින් සංට අවුරුදු දෙකක සිරදඬුවමක් නියම කරලා තියෙනවා. කොහොම නමුත් උන එතනින් පස්සේ සං හිතාගෙන හිටපු හැම දෙයක්ම වැරදිලා තියෙනවා. මොකද සං නොකරපු වැරද්දක් වෙනුවෙන් හිරේට ආවේ ඉක්මනින්ම හිරෙන් නිදහස් වෙලා හම්බවුණු සල්ලි වලින් කොහොම හරි එයාගේ හීනේ හැබෑ කරගන්න. නමුත් බලාපොරොත්තු නොවුණු විදියට ඇක්සිඩන්ට් උන ගැහණු කෙනා මිය ගියානේ. අන්න ඒක නිසා එතනින් පස්සේ සං තමන්ට ඒ විදියට ඩීල් එක බාර දුන්න කෙනාට තර්ජනය කරලා තියෙනවා. කොහොම හරි එයාව හිරෙන් බේරගන්න කියලා. නමුත් ඒ විදියට සංට සල්ලි දුන්න කෙනා සංව බේරගන්න කිසිම දෙයක් කරලා නැහැ. අන්න එතනින් පස්සේ සංට තරහ ගිහින් සං හයියම කෑ ගහලා තරහෙන් ඒ කෙනාට බැනලා තියෙනවා. මම හිරේ හිටියත් ඇත්තම විස්තරේ කියලා කොහොම හරි තමසව අල්ලලා දෙනවා කියලා. ඉතින් අන්න ඒ විදියට සං කියපු නිසා සංට ඩීල් එක බාර දුන්න කෙනාට තේරලා තියෙනවා සං ජීවිතුන් අතර හිටියොත් එහෙම අනිවාර්යෙන් එයාගේ පැත්තට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. ඊට පස්සේ සංට ඩීල් එක බාර දුන්න කෙනාම සං මේ වෙද්දී ඉන්න හිරගෙදර හිරකාරයන්ට කියලා තියෙනවා කොහොම හරි හිරේදිම සංව මරලා දාන්න. සංව මරලා දාන කෙනාට ලොකු මුදල් ත්‍යාගයක් දෙනවා කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි මේ හිරගෙදර ඉන්න පිරිසක් සං දිහා සෑහෙන තරහින් බලාගෙන හිටියේ කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. මොකද ඒ පිරිස බලාගෙන ඉන්නේ කොහොම හරි සංව මරලා දාලා මුදල් ත්‍යාගය ගන්න. ඔන්න ඕක තමයි මේ සං කියන කෙනාගේ ඇත්තම විස්තරේ. පලිඟුව නිසා මේ හැම මතකයක් වගේම සංගේ තින ඒ හැම හැකියාවක්ම චොයිට් එනවා. කොහොම නමුත් මේ වෙද්දී සං කියන කෙනාගේ ඇඟතුලේ ඉන්න චොයි ජියෝන් එක සෑහෙන තරහින් ඉන්නේ. මොකද ජියෝනුත් ඉන්නේ මේ හිරකාමරේනේ. අන්න ඒක නිසා චොයි අර ජූන් කියන කෙනාට කියනවා පොලිස් නිලධාරියෙක් කෙනවද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා. ඊට පස්සේ ජූන් බලනවා පොලිස් නිලධාරියෙක් කෙනවද නැද්ද කියලා. මේ අතරතුරේදී සංගේ ඇඟතුලේ ඉන්න චොයි ගිහින් ජියෝන්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අනිත් හැම හිරකාරෙක්ම හිතාගෙන ඉන්නේ ජියෝන් කියන්නේ දරුණු මනෝවිද්‍යාතික දාමඝාතකයෙක් කියලා. ඒ වගේම මේ අනිත් හිරකාරයන් දන්නේ නැහැ සංගේ ඇඟතුලේ ඉන්නේ චොයිගේ ආත්මය කියලා. අන්න ඒක නිසා මේ හැමෝම පුදුම වෙලා වගේ මේක දිහා බලාගෙන ඉන්නවා. ඒත් මේ වෙද්දි චොයි හොඳින්ම දන්නවා ජියෝන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ජියෝන් කියන්නේ පන්තියේ හිටපු පොඩිම ළමයාට පහර දුන්න බයගුල්ලෙක්නේ. අවසානයේදී මේ පොඩි ළමයාවත් මරලා දාපු නිසා තමයි ජියෝන් හිරේට ඇවිල්ලා තියෙන්නේ කියලා. ජියෝන් ගැන හැම ඇත්තක්ම මේ වෙලාවේදී චොයි විසින් අනිත් අයට කියනවා. ජියෝන්ට හිතා ගන්නවත් බෑ තමන් ගැන හැම දෙයක්ම මේ කෙනා දන්නේ කොහොමද කියලා. මොකද ජියෝන් දන්නෙත් නැහැ සංගේ ඇඟතුලේ ඉන්නේ මේ වෙද්දි චොයිගේ ආත්මය කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ජියෝන් වැඳ චොයිට කියනවා අනිමට ගහන්න එපා කියලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා අනිත් හැම හිරකාරෙක්ම තේරුම් ගන්නවා ජියෝන් කියන්නේ බයගුල්ලෙක්. එයා ඇත්තටම මනෝවිද්‍යාතික දාමඝාතකෙක් නෙවෙයි. පුංචි ළමයෙකු මරලා තමයි හිරේට ඇවිල්ලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා මෙතනින් පස්සේ අනිත් හැම හිරකාරෙක්ම දකින දකින තැනින් ජියෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේක දැක්කට පස්සේ චොයිට සතුටුයි. ජියෝන් හිරගෙදර හිටියත් මේ වෙද්දී ජියෝන්ට මේ හිරගෙදර සම්පූර්ණ මිහිපිට අපායක් වෙලා ඉවරයි. කොහොම නමුත් උන්ට පස්සවට පෙන්නනවා මේ හිරගෙදර ඇතුලේ තියෙන වැඩපළකට චොයි ඇතුළු අනිත් හිරකාරයන් පිරිසක් දානවා වැඩ කරන්න. ඒත් ඔයාලට මතක ඇති මේ හිරගෙදර සෑහෙන හිරකාරයන් ප්‍රමාණයක් ඉන්නවා සංව මරලා ඒ මුදල් ත්‍යාගය ගන්න බලාපොරොත්තුෙන්. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඒ හිරකාරයන් සං කියලා හිතාගෙන චොයිට පහර දීලා කොහොම හරි චොයි මරලා දාන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී තමන් ක්‍රියාත්මකුනේ නැති වුණොත් එහෙම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා චොයිට හොඳින්ම තේරෙනවා. ඒ වගේම සංගේ තියෙන ඒ මාෂල් ආර්ට්ස් හැම හැකියාවක්ම මේ වෙදි චොයිට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක නිසා චොයි සංගේ හැකියාවන් භාවිතා කරලා මේ හැම කෙනෙක්ටම පහර දෙන්න පටන් ගන්නවා. අවසානයේ තමයි සංගේ උදව්වට එහෙම නැත්නම් චොයිගේ උදව්වට අර හිරකාමරේ ඉන්න ජූන් කියන කෙනා එන්නේ. නමුත් ජූන් මෙතනට එද්දී චොයි විසින් මේ හැම කෙනෙක්ටම පහර දීලා ඉවරයි. ඔනිට පස්සවට පෙන්නනවා ජූන් සහ චොයි කතා කරනවා. ඉතින් ඇත්තටම මේ දෙන්නට තව දවස් කිහිපයකින් නිදහස හම්බ වෙනවා. අන්න ඒක නිසා ජූන් චොයි ගෙන් අහනවා අපි නිදහස් වුණාට පස්සේ මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ඉතින් මේ වෙදි සංගේ ඇඟ ඇතුලේ ඉන්න චොයිට නම් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද චොයි කලින් හිටියේ අර ලී කියන කෙනාගේ ඇඟ ඇතුලේනේ. ලී විසින් හංගපු 1 බිලියන 10ක මුදල තියෙන තැන මේ වෙදි චොයි දන්නවනේ. අන්න ඒක නිසා
प्रश्न विश्वास
මේ තාත්තා ඒ කතාව නම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔන්න චෝයිගේ වාසනාවකට චෝයිගේ අර හිරේ හිටපු යාළුවා. ඒ කියන්නේ ජූන් මෙතනට එනවා. අන්න ඒක නිසා මේ මනුස්සයා මෙතනින් පැනලා යනවා. නමුත් ඇත්තටම මෙතනට ජූන් ඇවිල්ලා තියෙන්නේ චෝයිට උදව් කරන්න නෙවෙයි. ඔයාලට මතක ඇති සං සල්ලි බලාපොරොත්තුෙන් බුරු පාපොච්චාරණයක් කරලා හිරේට ගියාට ඒ ඩීල් එක බාර දුන්න කෙනා හිරේ ඇතුළෙදිම සංව මරලා දාන්න වෙනත් හිරකාරයන්ට බාර දුන්නනේ. අන්න ඒ වගේම හිරකාරයෙක් තමයි ජූන් කියන්නේ. ජූන් උත්සාහ කරලා තියෙන්නේ සංගේ ළඟ ඉඳන්ම කොහොම හරි සංව මරලා දාන්න. ඔයාලට මතක ඇතිනේ හිරේ වැඩවල ඇතුළෙදී චෝයිව එහෙම නැත්තම් සංව මරලා දාන්න සෑහෙන හිරකාරයන් ප්‍රමාණයක් ආවා. නමුත් ඒ වෙලාවේදී සංගේ ඇඟ ඇතුළේ හිටපු චෝයි සංගේ හැකියාවන් භාවිතා කරලා ඒ හැම හිරකාරයෙක්ටම පහර දුන්නා. නමුත් අවසානයේදී එදනට ජූන් දුවගෙන ආවනේ. ජූන් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ සංගේ එහෙම නැත්තම් චෝයිගේ උදව්වට නෙවෙයි කොහොම හරි සංව මරලා දාන්න අදහසින්. ඉතින් ඔයාලට තේරෙන්න ඇති ජූන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ අහම්බෙන් නෙවෙයි. ජූන් සංගේ එහෙම නැත්තම් චෝයිගේ පිටිපස්සෙන්ම ඇවිල්ලා තේනවා. මොකද ජූන් දන්නේත් නැහැ සංගේ ඇඟ ඇතුළේ තියෙන චෝයිගේ ආත්මය කියලා. අන්න ඒක නිසා ජූන් මේ වෙලාවේදී සංට පිහින් අනිනවා. මොකද ජූන් බලාපොරොත්තු වෙනවා සංව මරලා දාලා අර මුදල් ත්‍යාගය ගන්න. කොහොමනොත් මේ විදියට ජූන් මේ ඉන්නේ සං කියලා හිතාගෙන චෝයිගේ බඩට ඇන්ලා මෙතනින් පැන ගන්නවා. නමුත් ඔන්න මේ වෙලාවේදීම සංගේ අම්මගෙන් කෝල් එකක් එනවා චෝයිට. චෝයියාගේ ඇත්තම ජීවිතයේදීත් සිද විහානි කර ගන්න උත්සාහ කරද්දී එයාගේ අම්මගෙන් කෝල් එකක් ආවා. නමුත් ඔන්න මේ වතාවෙදි චෝයිට සංගේ ඇඟ ඇතුළේ ඉද්දී සංගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඒ කෝල් එකවත් අඩුම තරමේ ආන්සර් කර ගන්න චෝයිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පිහිනම නිසා සංගේ ඇඟ ඇතුළේ ඉන්න චෝයි මෙතනම මැරෙනවා. කලින් වගේම ඔන්න එකපාරටම චෝයිට සිහිය එනවා අපායේ දොරටුව ළඟින්. මාරයා විසින් චෝයිට දුන්න අවස්ථාවන් පහක්ම මේ වෙද්දි ඉවරයි. ඉතුරුලා තියෙන්නේ තවත් අවස්ථාවන් හතක් විතරයි. මාරයාත් මෙතන ඉන්නවා. මාරයාට පස්සේ චෝයිට කියනවා හිතපු තරම් මේ ගේම් එක දිනන එක ලේසි නැහැ නේද කියලා. ඊට පස්සේ චෝයි මාරයා ළඟට ඇවිල්ලා කියනවා ඉක්මනින්ම මට වෙඩි තියන්න කියලා. මොකද චෝයි උත්සාහ කරන්නේ ඉක්මනින්ම ඊළඟ අවස්ථාවට ගිහින් ආරක්ෂිත සේප්පුවේ තියෙන සල්ලි ටික අරගෙන එතනින් පස්සේ හරි සතුටින් ජීවත් වෙන්න. චෝයි හදිසියෙන් වගේ ඉන්නවා කියලා මාරයාට තේරෙනවා. නමුත් මාරයා එක ගණන් ගන්නේ නැහැ. සමහර විට මාරයා චෝයි ඉන්න මේ හදිසියේ තේරුම දන්නවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඊට පස්සේ මාරයා බුලට් එකක් දාලා කෙලිම පිස්ටල් එක එල්ල කරනවා චෝයිගේ ඔළුවට. නමුත් මේ වෙලාවදී නම් ඔන්න මාරයට පුංචි හිනාවක් යනවා. මාරයා මේ විදිහට හිනාවුනේ ඇයි කියලා චෝයිට හිතා ගන්නවත් බැහැ. කොහොනත් ඊට පස්සේ මාරයා එකපාරටම චෝයිගේ ඔළුවට වෙඩි තියනවා. ඒත් එක මොන්න චෝයිගේ ආත්මය එනවා වෙනත් කෙනෙක්ගේ ඇඟක් ඇතුළට. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ වෙලාවේදී චෝයි ඉන්නේ කාගේ ඇඟ ඇතුළේද කියලා. චෝයි මේ වෙද්දි ඉන්නේ අතදරුවෙගේ ඇඟ ඇතුළේ. මෙන්න මේ වෙලාවේදී චෝයිට තේරෙනවා එහෙනම් වෙඩි තියන්න කලින් මාරයා හිනාවුනේ ඇයි කියලා. මොකද මාරයා දන්නවා ඊළඟට චෝයිගේ ආත්මය යන්නේ අතදරුවෙගේ ඇඟ ඇතුළට කියලා. ඉතින් මේ වෙද්දි අතදරුවෙගේ ඇඟ ඇතුළේ ඉන්න චෝයිට මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද? කොහොම නමුත් ඔන්න ඔහොම තමයි මේ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකේ ගිබුරුනේ. ඒත් ඔහොමම ඉන්න. මොකද පාර්ට් 1 එකේ තවත් එකම එක එපිසෝඩ් එකක් ඉතුරුලා තේනවා. එහෙනම් දැන් බලමු අපි මේ සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඔන්න 4 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මේ ඇත්තම අතදරුවගේ අම්මයි තාත්තයි මොන වගේද කියලා. ඉතින් මේ අම්මයි තාත්තයි ඒ තරම් හොඳ අය නෙවෙයි. මේ ඉන්නේ තමන්ගේම දරුවා උනත් ඒ දෙන්නටම මේ දරුවා මේ විදි කරදරයක් වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා මේ අම්මයි තාත්තයි නිතරම වගේ මේ පුංචි අතදරුවට පහර දෙනවා. ඉතින් මේ අතදරුවා ගැඟ ඇතුලේ තමයි චෝයිගේ ආත්මය තියෙන්නේ. නමුත් මේ ඉන්නේ අතදරුවෙක් නිසා චෝයිට කරගන්න කිසිම දෙයක් නැහැ. චෝයිට කරන්න වෙලා තියෙන්නේ අඬන එක විතරයි. කොහොම නමුත් මේ අතරතුරේදී මේ අම්මයි තාත්තයි දරුවට නිතරම පහර දෙනවා කියලා අසල්වාසීන් විසින් පැමිණිල්ලක් දාලා තිනවා. ඒක ගැන බලන්න නිලධාරීන් කිහිප දෙනෙක් එනවා. නමුත් මේ අම්මයි තාත්තයි මේ වෙලාවට විතරක් දරුවට ආදරේ කියලා බොරුවට පෙන්නලා මේ නිලධාරීන් ආපහු හරවලා යවනවා. නමුත් මෙතනින් පස්සේ මේ අම්මට තාත්තටයි ආපහු ලොකු තරහක් එනවා අඬන තමන්ගේ දරුවා ගැන. අන්න ඒක නිසා මේ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දරුවගේ හුස්ම හිර කරලා දරුවව මරලා දානවා. ඔන්න ඒත් එක්කම කලින් ආකාරයටම චෝයිට සිහිය එනවා අපාය දොරටුව ළඟින්. චෝයිට පස්සේ මාරයා ගැන අහනවා ඒ දරුවට පළිඟුවක් තිබ්බේ නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ මාරයා චෝයිට පැහැදිලි කරලා දෙනවා ඒ වගේ අතදරුවෙක්ට මතකයන් සහ හැකියාවන් නැහැ. ඒක නිසා තමයි ඒ අතදරුවට වෙනම පළිඟුවක් තිබ්බේ නැත්තේ කියලා. කොහොම නමුත් මේ වෙද්දි චෝයි සෑහෙන තරහෙන් ඉන්නේ. චෝයිට පස්සේ මාරයා ගැන අහනවා ඒ වගේ නපුරු අම්මලා තාත්තලා මේ ලෝකේ ඉන්නවද කියලා. ඊට පස්සේ මාරයා චෝයිට කියනවා හැම දරුවෙක්ටම ආදරය කරන දෙමෝපියන් හම්බ වෙන්නේ නැහැ. ඔය වගේ නරක දෙමෝපියනුත් ඉන්නවා. ඉතින් ඔයාට මොනතරම් ආදරය කරන අම්ම කෙනෙක් හිටියත් ඔයා අවසානයේදී ඒ අම්මවත් දාලා සිදවිහාන කරගත්ත නේද කියලා. මාරයා චෝයි ගැන අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් චෝයිට කට උත්තරත් නැහැ. මොකද චෝයි හොඳින්ම දන්නවා මාරයා විසින් තමන්ට පාඩමක් උගන්වන්න ඕන නිසා තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. චෝයිට හිටියේ අම්මා විතරයි. නමුත් අම්මා චෝයිට සෑහෙන ආදරේ. නමුත් මේ වෙද්දී චෝයි අම්මව දාලා සිදවිහාන කරගෙන ඉවරයිනේ. අන්න එක ගැන පාඩමක් උගන්වන්න ඕන නිසාම තමයි මාරයා ටික වෙලාවකට කලින් තමන්ව අතදරුවෙක්ගේ ඇඟ ඇතුළට දැම්මේ කියලා මේ වෙලාවේදී චෝයිට තේරෙනවා. ඊට අමතරව මාරයා මේ වෙලාවේදී චෝයිට මහා අමුතු කතාවක් කියනවා. මාරයා චෝයිට කියනවා කිසිම අවස්ථාවකදී ඔයාට වෙනත් කිසිම කෙනෙක්ව මරලා දාන්න බෑ. එහෙම දෙයක් සිද්ධ වෙන්න ගියොත් එහෙම අනිවාර්යෙන් මං ඉදරට මැදිහත් වෙනවා කියලා. මාරයා එහෙම දෙයක් කිව්වේ ඇයි කියලා චෝයිට හිතා ගන්නවත් බෑ. සමහර විට මාරයා ඉස්සරහට වෙන්න තියෙන බොහොම දරුණු දෙයක් ගැන මේ වෙලාවේදී අනුතුරු යංගවීමක් චෝයිට දුන්නා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ වෙද්දී මාරයා විසින් චෝයිට දීලා තියෙන අවස්ථාවන් 12න් 6ක්ම ඉවරයි. ඉතුරුලා තියෙන්නේ තවත් අවස්ථාවන් 6ක් විතරයි. අන්න ඒක නිසා මාරයා ආපහු බුලට් එකක් ලෝඩ් කරලා කෙලින්ම වෙඩි තියන චෝයිගේ ඔළුවට. ඔන්න ඒත් එක්කම චෝයිට හම්බ වෙනවා ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ චෝයි මේ වෙද්දී ඉන්නේ වෙනත් කෙනෙක්ගේ ඇඟ ඇතුලේ. චෝයි ඉක්මනින්ම මේ කෙනාගේ ළඟ තියෙන ෆෝන් එකෙන් බලනවා දිනය සහ වේලාව. චෝයිට තේරෙනවා අර මුදල් ටික, ඒ කියන්නේ ආරක්ෂිත සේප්පුවේ තියෙන මුදල් ටික ගන්න ඉතුරුලා තියෙන විනාඩි 15ක් විතරයි කියලා. මොකද දවස් 4ක් ඇතුළත ඒ සල්ලි ටික ගත්තේ නැති වුණොත් එහෙම අනිවාර්යෙන් ඒ සල්ලි ඔක්කොම ටික රාජසන්තක වෙනවනේ. අන්න ඒක නිසා මේ අලුත් ඇඟ ඇතුලේ ඉන්න චෝයි වෙනත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව ඉක්මනින්ම ගිහින් ආරක්ෂිත සේප්පුවේ තියෙන සල්ලි ටික ගන්නවා. ඊට පස්සේ තමයි චෝයි බලන්නේ ඇත්තටම මේ වෙද්දි තමන්ට හම්බ වෙලා තියෙන කාගේ ඇඟක්ද කියලා. මේ වෙලාවේදී චෝයි දකිනවා මේ කෙනාගේ රූපයේ තියෙන පෝස්ටර්ස් ගොඩ
ගොඩක් තියෙනවා කියලා. අන්න ඒක නිසා චෝයිඩ තේරෙනවා තමන් මේ වෙද්දි ඉන්නේ ලස්සන මොඩල් කෙනෙක්ගේ ඇඟ ඇතුලේ කියලා. කොහොනොත් ඔන්න එකපාරටම මේ කෙනාගේ පළිඟුව එනවා චෝයිගේ පැත්තට. මෙන්න මෙතනින් පස්සේ මේ ඇත්තම කෙනා කවුද සහ ඒ හැම හැකියාවක්ම චෝයිට ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මේ කෙනාගේ නම තමයි කිම්, වයස අවුරුදු 24යි. කිම් කියන්නේ මොඩල් කෙනෙක්. පුංචි කාලේ ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය තිබිලා තියෙනවා. ඒක නිසාම කිම් මොඩල් කෙනෙක් වෙලා මේ වෙද්දි කිම්ට සෑහෙන සල්ලිත් තියෙනවා කියලා මේ වෙලාවේ චෝයිට තේරෙනවා. කොහොනොත් ඊට පස්සේ කිම්ගේ ඇඟ ඇතුලේ ඉන්න චෝයි එනවා කිම්ගේ ගෙදරට. ගෙදරත් ගොඩක් ලොකුයි කියලා මේ වෙලාවේ චෝයිට තේරෙනවා. ඔන්න චෝයි මේ වෙලාවේ දකින්නවා මෙතන පත්‍රයක් තියෙනවා. ඒ පත්‍රේ ආටිකල් එකක් තියෙනවා. පුංචි අතදරුවා මරලා දාපු අම්මවයි තාත්තවයි අත්තන ගොඩ ගත්තා කියලා. ඔයාලට මතක ඇතිනි චෝයි කලින් හිටියේ අර අතදරුවාගේ ඇඟේ. අන්න ඒ අතදරුවාව මරලා දාපු අම්මවයි තාත්තවයි අත්තන ගොඩ ගත්තා කියලා තමයි මේ නිවුස් එකේ සඳහන් වෙලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ චෝයිට ලොකු තරහක් එනවා. ඒ අම්මයි තාත්තයි ගැන. නමුත් මේ වෙලාවේ චෝයි කල්පනා කරලා බලනවා මේ කෙනා මොන වගේ දෙයකින්ද මැරෙන්න ඉන්නේ ඇත්තේ කියලා. මොකද මාර්යා විසින් චෝයිගේ ආත්මය දාන්නේ මෑතකදී මැරෙන්න ඉන්න කෙනෙක්ගේ ඇඟ ඇතුළටනේ. අන්න ඒක නිසා චෝයි කල්පනා කරලා බලනවා මේ කෙනා මොන වගේ දෙයක් නිසා මැරෙන්න ඉන්නවද, කොහොමද මන් දැන් බේරෙන්නේ කියලා. මැරෙන්නේ කොහොමද, කවද්ද මැරෙන්නේ, කීයටද මැරෙන්නේ මේ කිසිම දෙයක් ගැන චෝයි දන්නේ නැහැ. කොහොමනොත් ඔන්න මේ වෙලාවේදී මේ ඇඟේ අයිතිකාරයාගේ, ඒ කියන්නේ කිම්ගේ යාළුවෙගෙන් කෝල් එකක් එනවා කිම්ට. ඒ කියන්නේ චෝයිට. ඒ යාළුවා දන්නේ නැහැ කිම්ගේ ඇඟ ඇතුලේ ඉන්නේ චෝයිගේ ආත්මය කියලා. කොහොමනොත් ඔන්න ඒ යාළුවා කිම් කියලා හිතාගෙන චෝයිට කියනවා ඔයා මේ පාටකට එන්නේ නැද්ද කියලා. මෙන්න මේ වෙලාවේදී කිම්ගේ ඇඟ ඇතුලේ ඉන්න චෝයිට තේරෙනවා මෙන්න මේ පාටෙක් ගැන තමයි යාළුවා කියන්නේ කියලා. අන්න ඒක නිසා චෝයිත් ඒ පාටකට ඇවිල්ලා යාළුවන් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ චෝයි හොඳටම බොන්න පටන් ගන්නවා. නමුත් මේක දැක්කට පස්සේ කිම්ගේ යාළුවට නම් පුදුමයි. ඒකට හේතුව තමයි කිම් මීට කලින් කවදාවත් බීලා නැහැ. අන්න එකගෙන කිව්වට පස්සේ තමයි චෝයිට තේරෙන්නේ එහෙනම් කිම් කියන්නේ කලින් අරක්කු බීපු නැති කෙනෙක් කියලා. කොහොනොත් ඔන්න මේ වෙලාවේදී මේ පාටිගේ ප්‍රධාන ආරාධිත අමුත්තා එනවා. මේ කෙනාගේ නම තමයි පාක්. මෙන්න මේ කෙනා නම් කලින් එපිසෝඩ් එකකදී අපිට හම්බ වුණා. ඔයාලට මතක ඇති නේද ටේකන් කියන කම්පැනි එක? ඒ කම්පැනි එකේ අයිතිකාරයාගේ ලොකු පුතා තමයි පාක් කියන්නේ. ඔයාලට මතක ඇති පාක්ගේ මල්ලිගේ ඇඟතුලට තමයි මුලින්ම චෝයිගේ ආත්මය යන්න අවස්ථාවක් ලැබුණේ. ඒත් ඒ ෆ්ලයිට් එක කඩාගෙන වැරුණාට පස්සේ පාක්ගේ මල්ලිට මැරෙන්න සිද්ධ වුණානේ. අන්න ඒක නිසා මේ වෙද්දී ටේකන් කම්පැනි එකේ අයිතිකාරයා වෙලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි මේ පාක් කියන කෙනා. හරි අපි ආපහුම කතාවට. කිම් ගැන් ඇතුලේ ඉන්න චෝයි මේ වෙදි හොඳටම බීලා ඉන්නේ. අන්න ඒක නිසා චෝයි ගිහින් dance කරන්න පටන් ගන්නවා. ඔනිට පස්සෙට පෙන්දනවා පහුවෙනිද වෙන සිද්ධිය. කිම් ගැන් ඇතුලේ ඉන්න චෝයිට මේ වෙලාවේදී ඇහැරෙන්නේ කිම්ගේ ගෙදරින් කලින් දවස් හොඳටම බීපු නිසා එයාට හොඳටම නිින්ද ගිහින් කියලා මේ වෙලාවේදී චෝයිට තේරෙනවා. කොහොනොත් මේ වෙලාවේදී කිම්ගේ යාළුවෙක් එනවා කිම්ව හම්බ වෙන්න. නමුත් මේ වෙදි කිම් ගැන් ඇතුලේ ඉන්න චෝයිනේ. ඒක මේ යාළුවා දන්නේ නැහැ. ඒත් මේ යාළුවා කිම්ගෙන් උදව්වක් ඉල්ලනවා එයාගේ රෙස්ටුරන්ට් එකට. මොකද මේ යාළුවට වැඩක් සඳහා එළියට යන්න සිද්ධ වෙනවා. ඒ දවස් ටිකේදී රෙස්ටුරන්ට් එකේ වැඩ බලා ගන්න මේ වෙලාවේදී කිම්ගේ යාළුවා කිම් කියලා හිතාගෙන චෝයිගෙන් උදව්වක් ඉල්ලනවා. කොහොනොත් ඊට පස්සේ චෝයි එනවා කිම්ගේ යාළුවාගේ ඒ රෙස්ටුරන්ට් එකට. මෙතනට ආවට පස්සේ කිම් ගෑඟ ඇතුලේ ඉන්න චෝයිට තේරෙනවා කිම් මීට කලනොත් යාළුවට මේ ආකාරයෙන් උදව් කරලා තියෙනවා කියලා. අන්න ඒක නිසා කිම් ගෑඟ ඇතුලේ ඉන්න චෝයි යාළුවට උදව් කරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවදී වුණ මේ රෙස්ටුරන්ට් එකට තරුණ ගැහැණු ළමයෙක් එනවා. ඒක නා වෙන කවුරුවත් නෙවෙයි චෝයිගේ ඇත්තම ජීවිතේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ඒ කියන්නේ සූ. ඉතින් වලට තේරෙනවා දෙන මේ වෙදි කිම් ගෑඟ ඇතුලේ ඉන්න චෝයි තමයි එයාගේ ඇත්තම ජීවිතයේ ආදරවන්තයෝ. ඒ කියන්නේ සූව දකින්නේ. අන්න ඒක නිසා මේ වෙලාවේ එකපාරටම චෝයිට හිතා ගන්නවත් බෑ. චෝයිට මතක් වෙන්න පටන් ගන්නවා සූව මුලින්ම හම්බවුණු විදිය, දෙන්න ආදර කරපු විදිය වගේම අවසානයේදී වෙන් වෙලා ගියපු විදිය. කොහොනත් මේ වෙලාවේදී සූ ඕඩ එක බාර දෙන්න එන්නේ චෝයි ළඟටමයි. චෝයි කලබල වෙලා ඉන්නේ. නමුත් සූ දන්නේ නැහැ මේ ඇඟ ඇතුලේ ඉන්නේ චෝයිගේ ආත්මය කියලා. සූ ඕඩ එක බාර දීලා ගිහින් වාඩි වෙනවා. ඊට පස්සේ කිම්ගේ ඇඟ ඇතුලේ ඉන්න චෝයි කිම්ගේ යාළුවගෙන් අහනවා සූ ගැන. ඊට පස්සේ කිම්ගේ යාළුවා චෝයිට කියනවා ඔය ගැහැණු ළම හැමදාම අපේ රෙස්ටුරන්ට් එකට එනවා. ඇත්තටම මේ ගැහැණු ළමයා ගොඩක් දුකින් වගේ තමයි ඉන්නේ. හේතුවක් නම් දන්නේ නැහැ කියලා. ඒක ඇහුවට පස්සේ චෝයිට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නය තමයි සූ ජොබ් එකක් කළානේ. ඒත් සූ හැමදාම මේ තැනට මේ වෙලාවටම එනවා කියන්නේ සූ දැන් ජොබ් එකට යන්නේ නැද්ද? අන්න ඒක නිසා කිම්ගේ ඇඟ ඇතුලේ ඉන්න චෝයි සූ ගැන ඉන්ටර්නෙට් එකේ පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී චෝයිට දැනගන්න ලැබෙනවා සූ දැන් එයාගේ රස්සාවෙන් අයින් වෙලා. කලින් ඉඳන්ම සූට තිබිලා තියෙන ලේඛිකාවක් වෙන ලොකු හිණයක්. අන්න ඒක නිසා සූ මේ වෙදි රස්සාවෙන් අයින් වෙලා ලේඛිකාවක් විදිහට වැඩ කරගෙන යනවා කියලා මේ වෙලාවේදී චෝයිට දැනගන්න ලැබෙනවා. සූ කියන්නේ දැන් නිකම් ලේඛිකාවක් විතරක්ම නෙවෙයි. කම්පිටිෂන් එකකින් පළවෙනි ස්ථානය පවා සූ මේ වෙදි දිනලා තියෙනවා. ඒත් එක්කම ඔන්න මෙතන තියෙන ෆොටෝ එකක් දකින්නත් එක්කම චෝයිට දෙයක් මතක් වෙනවා. ඔයාලට මතක ඇද එදා චෝයි අවසාන වතාවට සූ එක කතා කරන්න ගියා. අන්න ඒ වෙලාවේදී සූ චෝයිට කරන උදව්වක් විදියට ලියුම් කවරයක් දුන්නානේ. අන්න ඒ ලියුම් කවරය තිබිලා තියෙන්නේ සූ එදා තරගෙන් ජයග්‍රහණය කළාට පස්සේ එයාට හම්බුණු තෑගි මුදල කියලා. මේක දැක්කට පස්සේ තමයි චෝයිට තේරෙන්නේ සූ තමන්ට මොන තරම් ආදරය කරලා තියෙනවද කියලා. චෝයිට මේ වෙලාවේදී තේරෙනවා කොහොම නමුත් ඔන්න චෝයිට තවදුරටත් සූ දිහා බලාගෙන ඉන්න බෑ. අන්න ඒක නිසා චෝයි මෙතනින් එළියට යනවා. ඊට පස්සේ චෝයි සූ ලියලා තියෙන නව කතාවක් කියවලා බලනවා. මෙන්න මේක කියවද්දි චෝයිට තේරෙනවා චෝයි සහ සූ අතර ඇත්තරම සිද්ධ වුණ ඒ අත්දැකීම තමයි මේ නව කතාවට සූ එකතු කරලා තියෙන්නේ කියලා. මේ නව කතාව කියවද්දි චෝයිට මතක් වෙන්න පටන් ගන්නවා සූත් එක්ක ගත කරපු ඒ කාලය. මුලින්දම සූට තිබිලා තියෙන ලේඛිකාවක් වෙන්න හිණයක්. සූ ගොඩක් ආසාවෙන් ෆවුන්ටන් පෑනක් දිහා බලාගෙන ඉඳලා තියෙනවා. අන්න ඒක චෝයි දැකලා තියෙනවා. ඊට පස්සේ චෝයි ටැග්ග්ක් විදියට සූගේ නම ගහපු ඒ ෆවුන්ටන් පෑන අරගෙන තියෙනවා. ඒත් චෝයිට කවදාවත් ඒ පෑන සූට දෙන්න ලැබුණේ නැහැ. මොකද දෙතනින් පස්සේ චෝයිට ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඒ වගේම අවසානයේදී චෝයි සීදි විහානි කරගත්තානේ. මෙන්න මේ හැම දෙයක්ම චෝයිට මතක් වෙනවා. ඔනිට පස්සේ
අසබඩ පෙන්නනවා පහුවෙනිදා උදේ සිද්ධ වෙන දේ. සුබුරුදු පරිදිසූ එනවා රෙස්ටුරන්ට් එකට. මේ වෙලාව එනකන් තමයි චෝයි බලාගෙන හිටියේ. ඊට පස්සේ චෝයි සූගේ ෆෑන් කෙනෙක් විදියට ගිහින් සූ එක්කම කතා කරනවා. සූ දන්නේවත් නැහැ මේ විදියට ඇවිල්ලා තමන් එක කතා කරන්නේ සීද විහාන කරගත්ත තමන්ගේ පෙම්වතා. ඒ කියන්නේ චෝයි කියලා. චෝයිත් ඒක සූට දැනෙන්න ඉඩ දෙන්නේ නැහැ. සූගේ නව කතා කියවන සූගේ ෆෑන් කෙනෙක් විදියටම සූ එක කතා කරනවා. කොහොනත් මේ වෙලාවේදී චෝයි සූට කියනවා මටත් නවල් එකක් ලියන්න අදහසක් තියෙනවා කියලා. ඊට පස්සේ සූ චෝයි ගෙන් අහනවා ඒ මොකක්ද කියලා. ඊට පස්සේ චෝයි තමන් මේ වෙද්දි අත්විඳින ඒ හැම සිද්ධියක්ම ප්‍රබන්ධයක් විදියට සූට කියනවා. තරුණ පිරිමි ළමයෙක්ට ජීවිතේ පා වෙලා යසීද විහාන කරගත්තා. එයාගේ ආත්මය ඊට පස්සේ මාරයාගේ ළඟට ගියා. මාරයා ඊට පස්සේ තරුණ පිරිමි ළමයට අවස්ථාවන් 12ක් දුන්නා කියලා චෝයි මේ වෙනකන් අත්විඳපු හැම දෙයක්ම ප්‍රබන්ධයක් ආකාරයට එහෙම නැත්නම් නවල් එකකට ආපු අදහසක් විදියට හැම දෙයක්ම සූට කියනවා. සූට මේ වෙලාවේදී පුදුමත් හිතෙනවා. මොකද චෝයි විසින් අත්විඳපු දෙයක් විදියටම තමයි චෝයි මේ හැම දෙයක්ම කියන්නේ. අන්න ඒක නිසා සූ චෝයි ගෙන් අහනවා ඔයාට ඇත්තටම ඔය වගේ අදහසක් ආවේ කොහොමද කියලා. ඊට පස්සේ චෝයි සූට කියනවා පුංචි කාලේ ඉඳන්ම මට මේ අදහස තිබුණා. ඔයා වුණ ගහනට පස්සේ තමයි ඔයාට ඒ අදහස කියන්න හිතුනේ කියලා. ඊට පස්සේ සූ චෝයිට කියනවා ඇත්තටම ඔයාටත් හොඳ නවල් එකක් ලියන්න අදහසක් තියෙනවානේ. ඔය අදහස ගැන මම ටිකක් කල්පනා කරලා බලන්නම් කියලා. ඊට පස්සේ චෝයි සූ ගෙන් සමරු සටහනක් ඉල්ලනවා. මෙන්න මේ වෙලාවේදී ඔන්න සූ අතට ගන්නේ චෝයි ජීවතුන් අතර ඉද්දි සූට දෙන්න උත්සාහ කරපු ඒ පෑන. ඒ චෝයි ජීවත් වෙලා ඉද්දි මේ පෑන සූට දෙන්න බැරි වුණානේ. ඒ පෑන ඇත්තටම සූට හම්බ වෙලා තියෙන්නේ චෝයිගේ අම්මගෙන්. චෝයි සූට දෙන්න කියලා ගත්ත පෑන චෝයිට දෙන්න බැරි වුණානේ. අන්න ඒක නිසා ඒ පෑන අම්මා හොයාගෙන තේනවා. ඊට පස්සේ අම්මම තමයි ඒ පෑන සූට දීලා තියෙන්නේ. කොහොම නමුත් මෙතනින් පස්සේ දිගටම සූගේ ෆෑන් කෙනෙක් විදියටම චෝයි කතා කරන සූ එක්ක. ඉතින් ඇත්තටම චෝයිට මේක ලොකු සතුටක්. ඉතින් මේ විදියට කතාව කියන අතරතුරේදී එක තැනකදී සූ චෝයි ගෙන් අහනවා ඔයාගේ කතාවට අනුව සිදි විහානි කරගත්ත ඒ තරුණ පිරිමි ළමයාට මාරයා අවස්ථාවන් කීයක් දුන්නත් ඇයි ඒ තරුණ පිරිමි ළමයා අම්මව හම්බ වෙන්න ගියේ නැත්තේ කියලා. ඉතින් චෝයි සූට මේ කියන්නේ එයාගේම කතාවනේ. චෝයිට කවදාවත් එයාගේ අම්මව බලන්න යන්න බෑ. මොකද චෝයිට ගොඩක් දුකයි. අන්න ඒක නිසා චෝයි ඒක ගැන කෙලින්ම නොකිය සූට කියනවා ඒ තරුණ පිරිමි ළමයාට හිටියේ අම්මා විතරයි. අම්මව දාලා ඒ කෙනා සිදි විහානි කරගත්තා. ඒක නිසා ඒ තරුණ පිරිමි ළමයාට කවදාවත් අම්මගේ ඉස්සරහට යන්න බෑ. මොකද අම්මව දකිද්දි ඒ තරුණ පිරිමි ළමයාට ගොඩක් දුක හිතෙනවා කියලා. ඒකත් ඇත්ත කියලා සූට තේරෙනවා. ඔනිට පස්සෙට පෙන්දනා පහුවෙනිදා වෙන සිද්ධිය සුපුරුදු පරිදි චෝයිගේ කතාව අහන්න සූ එනවා. අමතක කරන්න එපා සූ දන්නේවත් නැහැ මේ ඉන්නේ චෝයි කියලා. චෝයි තමන්ගේ කතාව සූට කියනවා. ඊට පස්සේ සූ මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් එකපාරටම වහින්න පටන් ගන්නවා. චෝයි කැමති නැහැ සූ තෙමි තෙමි යන එකට. අන්න ඒක නිසා චෝයි රතුපාට කුඩයක් ගිහින් දෙනවා සූට. ඊට පස්සේ ආපහු චෝයි එනවා කැෆේ එකට. නමුත් විනාඩි කිහිපයක් යන්නත් කලින් එළියේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ චෝයි ඉක්මනින්ම දුවගෙන එනවා. ඔන්න මේ වෙලාවේදී චෝයි දකිනවා එයා සූට දුන්න කුඩය මෙතන වැටලා තියෙනවා කියලා. මේක දකිනවත් එක්කම චෝයි බය වෙනවා. මොකද මේ විදිහට ඇක්සිඩන්ට් වෙලා ඇත්තේ නං අනිවාර්යෙන් සූ කියලා තමයි චෝයිට හිතෙන්නේ. නමුත් ඔන්න මේ වෙලාවේදී චෝයි දකිනවා සූට කිසිම කරදරයක් වෙලා නැහැ. සූ එහා පැත්තේ ඉන්නවා කියලා. කොහොනොත් මේ වෙලාවේදී සූටත් මහා අමුත්තක් තේරෙනවා. හරියට එයාට කරදරයක් වුණා වගේ තමයි එකපාරටම චෝයි මෙතනට දුවගෙන ආවේ. අන්න ඒක නිසා සූ චෝයි එක්ක ආපහු කතා කරනවා. ඇත්තටම සූ මේ වෙද්දී ගොඩක් දුකෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි සූට මේ වෙලාවේදී මතක් වෙනවා චෝයි සිදි විහානි කරගත්තා කියලා. එයා මුලින්ම දැනගත් අවස්ථාව. සූට මොකක් හරි දෙයක් මතක් වුණ නිසා සූ දුකෙන් ඉන්නවා කියලා චෝයිට තේරෙනවා. චෝයි ඒක ගැන සූගෙන් අහනවා. නමුත් සූ ඇත්තම සිද්ධිය චෝයිට කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ සූ මෙතනින් පිටත් වෙලා යන්න හදන්නේ. නමුත් යන්න කලින් සූ චෝයිට කියනවා හෙටනම් මට ඔයාව මුණ ගැහෙන්න එන්න බැරි වෙයි කියලා. ඒත් මේ වෙලාවේදී චෝයිට හිතා ගන්නවත් බෑ. එකපාරටම සූ එහෙම කිව්වේ ඇයි කියලා. නමුත් පහුවෙනිදා සූ කොහෙද යන්නේ කියලා බැලුවට පස්සේ චෝයිට තේරෙනවා සූ අද එයාව මුණ ගැහෙන්න එන්න බෑ කිව්වේ ඇයි කියලා. ඒකට හේතුව තමයි සූ මේ වෙද්දි ඇවිල්ලා ඉන්නේ චෝයිගේ අලුතෙන්පත් කරලා තියෙන තැනට. ඉතින් මේ වෙලාවේදීම අපිට පුංචි ප්‍රශ්නයක් එනවා. එදා චෝයි සිදි විහානි කරගන්න කලින් හොඳින්ම දැක්කනේ සූට වෙනත් පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. සූ එදා ඇවිල්ලා තියෙන්නේ එයාගේ යාළුවෙක් එක්ක. ප්‍රශ්න ගොඩක හිර වෙලා හිටපු නිසා චෝයි ඒ සිද්ධිය දැකලා තියෙන වැරදි ආකාරයට. කොහොමනොත් ඔන්න මේ වෙලාවේදී චෝයිගේ අලුතෙන්පත් කරලා තියෙන තැනට ගිහින් සූ අඬ චෝයිගෙන් සමාව ඉල්ලනවා. ඔයා හිටපු තත්ත්වය ගැන මම තේරුම් ගත්තේ නැහැ. සමහර විට එදා ඔයා හිටපු තත්ත්වය තේරුම් ගත්තා නම් ඔයා තවමත් මගේ ළඟින් ඉන්නව නේද කියලා. ඉතින් සූ මේ විදියට තමන්ගේම අලු දිහා බලාගෙන අඬන සිද්ධිය චෝයිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. නමුත් චෝයි මෙතනට එන්නේ නැහැ. චෝයි බලාගෙන ඉන්නවා සූ යනකම්. කොහොම නමුත් සූ ගියාට පස්සේ චෝයි එනවා එයාගේ අලුතෙන්පත් කරලා තියෙන මේ තැනට. චෝයි ඊට පස්සේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා මෙතන යන්න හදද්දිම ඔන්න චෝයි එකපාරටම දකිනවා එයාගේ අම්මත් දැන් මෙතනට ඇවිල්ලා කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ද මේ වෙද්දී කිම් ගෑන්ග් ඇතුළේ ඉන්න චෝයිම තමයි එයාගේ ඇත්තම ජීවිතේ අම්මව දකින්නේ. එකපාරටම චෝයිට හිතා ගන්නවත් බැහැ දැන් මොකක්ද කරන්නේ කියලා. චෝයිට නිකම්ම කියවෙනවා අම්මේ කියලා. ඒක අම්මට ඇහෙනවා. අම්මත් පුදුම වෙලා වගේ බලනවා මේ කෙනා තමන්ට අම්මේ කියලා කතා කළේ ඇයි කියලා. කොහොනත් ඊට පස්සේ චෝයි මුකුත්ම කියන්න යන්නේ නැහැ. මෙතන යනවා එළියට. ඒත් චෝයි එළියට ගිහින් බලාගෙන ඉන්නවා අම්මා තමන්ගේ අලු ළඟට ඇවිල්ලා මොනවද කියන්නේ සහ මොනවද කරන්නේ කියලා. ඉතින් ඇත්තට මේ අම්මා ගොඩක් දුකෙන් ඉන්නේ. ටික වෙලාවක් චෝයිගේ අලු දිහා බලාගෙන ඉඳලා අම්මා කෙලින්ම යනවා වොෂ්රූම් එකට. තමන්ගේම පුතා එක පාරටම සීද විහානි කරගත්ත දුක තවමත් මේ අම්මට දරා ගන්න බැහැ. ඒක නිසා අම්මා වොෂ්රූම් එක ඇතුළට ගිහින් හයියම අඬන්න පටන් ගන්නවා. මේ සිද්ධිය එළියේ ඉඳන් චෝයිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මේ සිද්ධින් පස්සේ චෝයිට හරියටම තේරෙන්න පටන් ගන්නවා එයා කාටවත් වදයක් නොවේ සීද විහානි කරගත්ත කියලා හිතේ තියාගෙන හිටියට එයාගේ සීද විහානි කර ගැනීම නිසා මේ වෙද්දී කී දෙනෙක් විඳවනවද කියලා. එක පැත්තකින් සූ එයාගේ ජීවිතෙන් විඳවනවා. ඒ වගේම චෝයිගේ අම්මත් මේ වෙද්දී සැහැණ දුකෙන් ඉන්නේ. නමුත් මේ හැම දෙයකටම දැන් තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ කියලා චෝයිට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා චෝයි
මහහයම අඬනවා නමුත් ටික වෙලාවක් යද්දි ජෝයිට තේරෙනවා තමන්ගේ අම්මට කොහොම හරි දැන් උදව්වක් කරන්න ඕනේ කියලා. ජෝයි ළඟ මේ වෙද්දි තියෙනවා ලී එයාගේ බොස්කෙන් හොරකම් කරගත්ත 1 බිලියන 10න් භාගයක්. ඒ කියන්නේ 1 බිලියන 5ක්. අන්න ඒක නිසා ජෝයි මේ වෙලාවදී ඒ සල්ලි තියෙන බෑග් එකත් අරගෙන කෙලින්ම එනවා අම්මව හම්බ වෙන්න. නමුත් මේ වෙලාවදී නම් අම්මා ගෙදර තුලේ නැහැ කියලා තේරෙනවා. ඒ ජෝයි මේ වෙලාවදී දකිනවා අම්මා සහ තමන් ඉන්න ෆොටෝස් ටික තවමත් ගොඩක් ආදරෙන් අම්මා ළඟම තියාගෙන ඉන්නවා කියලා. කොහොමනවත් ඊට පස්සේ ජෝයි අරගෙන ආපු සල්ලි මල්ල මෙතනින් තියලා ඉක්මනින්ම පිටත් වෙලා යනවා. නමුත් එන අතරතුරදී එකපාරටම උඩ තියෙන බෝඩ් එක කඩාගෙන වැටෙනවා ජෝයිගේ ඔළුවට. මේ සිද්ධි නිසා ජෝයි මැරෙනවා. නමුත් මේක තමන් දැකපු භයානක හිණයක් කියලා පස්සේ ජෝයිට තේරෙනවා. මොකද ජෝයි මේ විදි බයෙන් ඉන්නේ මේ ජීවිතෙන් එයාට කොහොම සමුගන්න වෙයිද කියලා. ඔන්න ඊට පස්සෙට පෙන්දනවා පහුනද ජෝයි එනවා ආපහු සූව මුණ ගැහෙන්න. ජෝයි තවමත් සූගේ ෆෑන් කෙනෙක් විදියට සූව එක්ක කතා කරනවා. ජෝයි තමන්ගේම කතාව සූට කියනවා. ඉතින් මේ වෙලාවේදී ජෝයි සූගෙන් අහනවා මගේ මේ කතාවට සතුටුදායක අවසානයක් ඔයාට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තට මෙහෙම කරන්නේ කොහොමද කියලා සූට හිතා ගන්නවත් බැහැ. සූ ඊට පස්සේ ජෝයිට කියනවා ඔයාගේ කතාවට අනුව ඒ තරුණ පිරිමි ළමයා ගොඩක් බයෙන් ජීවත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි එයා සිදි විහාන කරගත්තේ. නමුත් මේ ලැබුණ අවස්ථාවන් භාවිතා කරලා කොහොම හරි ආපහු එයා සතුටින් ජීවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ සතුටුදායක අවසානයක් නම් මේ කතාවට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. කොහොමනොත් මේ වෙද්දී ජෝයිට තවදුරටත් ඉවසගෙන ඉන්න බැහැ. මොකද ජෝයි මේ කතා කරන්නේ එයාගේම පෙම්වතිය එක්ක. ඒ කියන්නේ සූ එක්ක. නමුත් සූ එක තවමත් දන්නේ නැහැනේ. අන්න ඒක නිසා ජෝයි මෙතනින් පස්සේ සූට කියන්න පටන් ගන්නවා. ජෝයි සහ සූ විතරක් දන්න ඒ දෙන්න අතර විතරක් සිද්ධ වෙන හැම දෙයක්ම. ජෝයි සහ සූ ආදර කරපු විදිය, සූ එයාට ආදර කරපු විදිය මේ දෙන්න කොහෙද ගියේ? මෙන්න මේ හැම දෙයක්ම ජෝයි සූට කියනවා. ඒත් එක්කම සූට ඇඬෙනවා. ඒකට හේතුව තමයි සූට මේ වෙලාවේ මතක් වෙනවා ජෝයිව. ඒ වගේම සූ මේ වෙද්දී පුදුම වෙලා බලාගෙන ඉන්නවා මේ කෙනා. ඒ කියන්නේ කිම් කොහොමද මේ හැම දෙයක්ම දැනගත්තේ කියලා. අන්න ඒක නිසා කිම් ගෑඟ ඇතුලේ ඉන්න ජෝයි තවදුරටත් ඉවසන්නේ නැහැ. කෙලින්ම සූට කියනවා සූමාව විශ්වාස කරන්න. මේ ඇඟ ඇතුලේ ඉන්නේ මම ජෝයි. මගේ කතාව තමයි මුලින් ඉඳන්ම මම මෙච්චර වෙලාවක් ඔයාට කිව්වේ කියලා. ජෝයි එහෙම කියනවත් එක්කම සූට හිතා ගන්නවත් බැහැ. නමුත් මේ වෙනකන් උන හැම දෙයක් එක්කම කල්පනා කරලා බලද්දී මේක ඇත්ත වෙන්න පුළුවන් කියලා සූට තේරෙනවා. සූ ඊට පස්සේ දෙයක් ජෝයිට කියන්න උත්සාහ කරනවා. නමුත් එකපාරටම වෙන්නේ කවුරුත් නොහිතපු බොහොම දරුණු දෙයක්. ඒක තමයි එකපාරටම රතුපාට කාර් එකක් ඇවිල්ලා මේ දෙන්නව හප්පනවා. මේ ඇක්සිඩන්ට් එක නිසා සූ මෙතනම මැරෙනවා. නමුත් තවමත් ජෝයිට පණ තියෙනවා. කොහොමනොත් වන මේ වෙලාවේදී මේ රතුපාට කාර් එකෙන් කෙනෙක් බහිනවා. මේ කෙනා කවුද කියලා මම හිතන්න ඔයාලට මතක ඇති. ඇත්තට මේ කෙනා වෙන කවුරුවත් නෙවෙයි. අර ටේකන් කියන කම්පැනි එකේ දැන් අයිතිකාරයා. ඒ කියන්නේ පාක්. පාක් කියන්නේ මේ කතාවේ නිකම්ම චරිතයක් නෙවෙයි. ඔයාලට මතක ඇති ජෝයි එක අවස්ථාවකදී අර සංකීර්ණ තරුණ පිරිමි ළමයා ගැකට ගියානේ. සන්ට සල්ලි අවශ්‍යතාවයක් තිබුණ නිසා නොකරපු ඇක්සිඩන්ට් එකක් එයා කළා කියලා හිරෙත් ගියා. අන්න ඒ ඇක්සිඩන්ට් එකත් කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ පාක් කියන කෙනාම තමයි. ඉතින් නේත් එකම අපිට තේරෙනවා පාක් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. පාක් කියන්නේ හරියට මනෝවිද්‍යාකෙක් වගේ. ඒ වගේම අපිට තවත් එක දෙයක් මෙතනදී පෙන්නනවා. ඔයාලට මතක ඇති ජෝයි සීදි විහාන කරගත්තට පස්සේ මාර්යා විසින් දුන්න ඒ පළවෙනි අවස්ථාවෙම ජෝයි ගියේ මේ පාක් කියන කෙනාගේ මල්ලි ගැඟට. අර ෆ්ලයිට් එක කඩාගෙන වැටලා මියගේ. අන්න ඒ ෆ්ලයිට් එකත් ඇක්සිඩන්ට් වෙන විදියට හැම දෙයක්ම කරලා තියෙන්නේ පාක් විසින්ම තමයි. මොකද පාක් තරහින් ඉඳලා තියෙනවා තමන්ට විධායක නිලධාරී තනතුර බාර නොදී තාත්තා මල්ලිට ඒ තනතුර බාර දුන්න නිසා. අන්න ඒක නිසා මල්ලිව මරලා දාන්න ෆ්ලයිට් එක අනතුරකට ලක් වෙන විදියට හැම දෙයක්ම කරලා තියෙන්නේ පාක්ම තමයි කියලා අපිට මේ වෙලාවේදී පෙන්නනවා. ඉතින් කතාව අනිවාර්යෙන් හොඳ එකක් වෙන්න නම් අනිවාර්යෙන් ඒ කතාවට හොඳ දුෂ්ටෙක් ඉන්න ඕනේ. ඉතින් පිළිගන්න මේ තමයි පාක්. පාක් තමයි මේ කතාවේ ඉන්න දුෂ්ටයා. කොහොමනොත් මේ ඇක්සිඩන්ට් එක නිසා මේ වෙදී එක්කෙනෙක් මැරලා අනිත් කෙනා පණ අදිනවා. ඒත් පාක්ට නම් මේක ගාණක්වත් නැහැ. පාක් මේ වෙලාවේ දකින්න ඇක්සිඩන්ට් වුණ තරුණ ගැහැණු ළම වෙන මේ වෙදී මිය ගිහින් ඒත් එක්කෙනෙක්ට නම් පණ තියෙනවා කියලා. ඊට පස්සේ පාක් අතට ග්ලව්ස් දාගෙන මේ වෙදී පණ පිරින් ඉන්න චෝයිගෙත් හුස්ම හිර කරලා චෝයිව මරලා දාලා මෙතනින් පැන ගන්නවා. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකක් පටන් ගද්දිම අපිට පෙන්නලා තියෙන්නේ මෙන්න මේ ඇක්සිඩන්ට් එක තමයි. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ඇක්සිඩන්ට් එක නිසා මිය ගිහින් තියෙන වෙන කවුරුවත් නෙවෙයි චෝයි සහ සූ. කොහොමනම් තොන්න චෝයිට මේ අවස්ථාවේදී ජීවිතේ බේර ගන්න බැරි වුණා. අන්න ඒක නිසා කලින් වගේම චෝයිට එකපාරටම සිහිය එනවා අපායේ දොරටුව ළඟින්. මාරා විසින් චෝයිට අවස්ථාවන් 12ක් දුන්නා. නමුත් මේ වෙද්දී එතනින් අවස්ථා 7ක්ම ඉවරයි. තවත් ඉතුරුලා තියෙන්නේ චෝයිට අවස්ථාවන් 5ක් විතරයි. කොහොමනවත් මේ වෙද්දී චෝයි සැහෙන දුකෙන් ඉන්නේ. චෝයි විඳපු වේදනාකාරීම මරණය තමයි මේක. මොකද චෝයි අවසානයේදී තමන් කවුද කියන ඒ ඇත්ත සූට කිව්වා. සූ ඊට පස්සේ මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කළා. අඩුම තරමේ චෝයිට ඒක අහන්නවත් ලැබුණේ නැහැ. එකපාරටම ඇක්සිඩන්ට් එකක් නිසා චෝයිට මැරෙන්න සිද්ධ වුණා. ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වට ඒක මිනි මරුමක් නේ. අන්න ඒක නිසා චෝයි මේදී සැහෙන තරහෙන් ඉන්නේ. චෝයි ඊට පස්සේ බලනවා මාරයා දිහා. නමුත් මාරයට නම් මේක කිසිම ගාණක් නැහැ. මාරයා සූලියෝගු නවල් එක කියවන ගමන් ඉන්නේ. මේක දැක්කට පස්සේ චෝයිට තරහ යනවා. චෝයි ඊට පස්සේ එකපාරටම මාරයා විසින් මේ වෙනකන් තමන්ට වෙඩි තියන භාවිතා කරපු ඒ පිස්ටල් එකට බුලට් එකක් දාලා කෙලින්ම වෙඩි තියනවා මාරයටම. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඉතින් මාරයාගේම පිස්ටල් එකෙන් තමයි චෝයි මේ විදියට මාරයටම වෙඩි තිබ්බේ. කොහොම නමුත් ඔන්න ඔහොම තමයි මේ සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ මොකක් වෙයිද? ඒ වගේම අපිට තවත් ප්‍රශ්න ගොඩක් ඉතුරුලා තියෙනවා. චෝයිට තවත් අවස්ථාන් 5ක් ඉතුරුලා තියෙදි තමයි මේ වගේ දරුණු දෙයක් සිද්ධ වුනේ. නමුත් මෙතනින් පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?
මොකක්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් කොහොමද අද කතාව අනිවාර්යෙන්ම ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එක දෙන්න. මොකද ඔයාලගේ ෆීඩ්බැක් එකට අනු ඉතුරු කොටස් එකතු කරලා මේකේ අවසාන කොටස. ඒ කියන්නේ part 2 එකත් ඉක්මනින්ම අරගෙන ආවිල්ලා මේ series එක complete කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ වෙලාවදී මතක් කරනවා තාමත් ඔයා අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා ඊට හැපෙන්නේ තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් ඔයාලගේ ෆීඩ්බැක් එකට අනු ඉක්මනින්ම මේ series එකේ අවසානයත් එක්ක මුණ ගැහෙමු. හැමදාමත් කියනවා Cinemaxers we will meet again.